හරි. එහෙනම් තව කනෙක්ට් කරන කෙනෙක් ජොයින් වෙන කෙනෙක් ජොයින් වෙයි. ආ මෙහෙමයි. අපිට එහෙනම් හද පොඩි කාලෙකින් හරි ඉතුරු පාඩම් ටික ඉවර කරන්න තමයි මේ ක්ලාස් එක පටන් ගන්නෙ. ඔයාලා සමහර විට මේ පාඩම් එක සැරයක් හරි ඉගෙන ගන්නත් ඇති. ඉස්කෝලෙන් හරි මේ පාඩම එක සැරයක් ඉගෙන නැති සමහර ඊට වඩා වාර ගණන් ඉගෙන ගන්නත් ඇති. පාඩම හොඳට පුළුවන් නම් කාලේ නාස්ති නොකලක් කමන්නේ පාඩම ඉගෙනගෙන නැත්නම් ඉගෙන ගත්තට හරියට පාඩම ඔයාලට තව කෙනෙකුට කියලා දෙන්න වගේ බැරි නම් හරිද පාඩම සම්බන්ධ වෙන්න ඔයාලගේ මැත්තරම ඔයාලගේ මේ ඉල්ලීමක් මේ දෙතුන් දෙනෙකුට අතරම ස්තුති කරන්න ඕනේ මට ඉන්බොක්ස් කර කර කිය කියා යාලා පෝස්ට් අදලා දාලා හරිද මේ විශේෂයෙන් පටන් ගත්තේ ආ කොමාරි ඒ මහත් උනාය ඒ හරහා සම්බන්ධ වුණ හැමෝම මේකේ ප්‍රයෝජනය ගන්න. මෙහෙමයි මේ පාඩම ඇත්තටම සිලබස් එකේ තියෙන ලේසි පාඩමක්. සිලබස් එකේ තියෙන ලේසි පාඩමක්. ඔයාලා දන්නවා මේ අවුරුදු දෙකේම අන්තිම පාඩම් වලින් ලොකුවට බර කරලා ඇහුවේ නැහැ. හේතුව තමයි හරිද සහරාංගික කේස් එක ඊට පස්සේ මේ කොරෝනා හින්දා ළමයින්ට හරියට හරිද ඉස්කෝල වල ඉන්න බලන්නේ හරිද සිලබස් එක කවර් කරගන්න chance එකක් හම්බුන්නේ නැහැ කියන හේතුව හින්දා තමයි. එහෙනම් හැබැයි ඉදිරියේදී සමායට මේක පොඩි chance එකක් හම්බෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට හරිද මේකෙන් මේ වගේ රචනා ප්‍රශ්න ගෙඩි පිටින් අහන්නේ නැත්තේ නැහැ. අහයි. ඉති බලාපොරොත්තු වෙමු. ඇත්තටම ප්‍රවේණිය පාඩමේ රචනා ප්‍රශ්නයක් ඇහුවොත් ළමයි ගොඩ. පාඩම් කරපු ළමයෙක් නම් ගොඩ. රචනා ප්‍රශ්නයක් ඇහුවොත් ඕකට ගැටලුවක් දායි තියරි කොටසකුත් දායි ගාණක් වගේ දුන්නොත් ළමේකට උපරිම පොයින්ට්ස් ගන්න එන්න හදන්න පුළුවන්. ඒකයි චාන්ස් එක. අර හැලි ගණන් ලියන රචනා ප්‍රශ්න වල තමයි අපි ලියලා අපිට තියෙන්නේ පොයින්ට්ස් ගන්නයි. මාටි ස්කීම් එක ගෙට් කරලා ලියනවා. නමුත් අපිට සෑහෙන්න මිස් වෙනවා. මේ වගේ පාඩමකින් එහෙම මිස් වෙනවා අඩුයි. ප්‍රවේණිය පාඩම ඊට පස්සේ මේකත් ඉක්මනට ඉවර කරලා අපි මොලිකියුලර් බයොලොජි එකත් සාමාන්‍ය විදිහට සම්පූර්ණ කතා කරමු. හරිද? දැන් මේ පාඩම් උඩින් ඔහේ කතා කරගෙන යන්න බෑ. සමහරවිට එහෙම ඉගෙනගත්ත අය ඇති. ඒකයි පාඩමේ ගැටලු තියෙන්නේ. හරිද? මුලින්ම මං කියලා ඉන්නම් මම උගන්වද්දි මං බලාපොරොත්තු වෙන කරුණු දෙකයි. මං උගන්වද්දි බලාපොරොත්තු වෙන කරුණු දෙකයි. පළවෙනිම කරුණ තමයි උගන්නන දේ ළමයට 100ට 100ක් තේරෙන්න ඕනේ. ළමයට පාඩම 100ට 100ක් තේරෙන්න ඕනේ. මම හැමදාම කියන්නේ ළමයිට තව කෙනෙකුට උගන්වන්න පුළුවන් විදිහට පාඩම අල්ලගන්න. තව කෙනෙකුට උගන්වනවා කියන්නේ Tamanට පාඩම තේරිලා තියෙන්න බෑ. පැහැදිලි කරලා දෙන්න පුළුවන් වෙන්න බෑ. අංක දෙක පුළුවන් තරම් පාඩම මෙහෙම්මම මතක තියාගන්න. මේ පන්තිය කරන වෙලාවදී මෙතරදී මතක තියාගන්න ඕම් වේ කරුණු දෙක ඔලුවේ තියාගන්න. පාඩම තේරෙන්න ඕන, පාඩම මතක ඉඳින්න ඕන. මම පුළුවන් තරම් මේ පාඩමේ උඩින් කතා කරලා බෑ. සාම්ප්‍රදායික විදිහට උගන්වනවා. නෝට් එකක් දෙන්නම්. හරිද වේගෙන් කියනවා ටිකක්. ඔයාලා අටු වැඩ කොළවල හරි කමන්නේ නෝට් එක ලියාගන්න. අන්තිම කොළ ටික හරි එකතු කරගන්න. පොතක ලියනවා නම් වේගෙන් ලියනවා නම් කැමැත්තක්. ඒක සුදුසු විදියක්. මම නෝට් එක දෙනවා. නෝට් එක දෙනවා සමහරවිට ඔයාලා ළඟ නෝට් එක ඇති රිසෝස් බුක් එකේ තියෙනවා නමුත් හරිද මේ මන් දෙන නෝට් එක වලට පස්සේ තේරෙයි මේක පාඩම් ඔය නෝට් කීයක් තිබ්බත් ඔයාලා පාඩම් ගන්න එකයිනේ ඒක නෙවෙයිද අපි ළඟ නෝට් කීයක් තිබ්බත් අපිට සැටිස් එක තමයි පාඩම් කරන්නේ සමහරවිට ඔයාලට ඔන්න මේ නෝට් එක සැටිස් වෙයි ඊට පස්සේ ඔයාලා මේක දිගටම පාඩම් කරයි හරිද ඔන්න මම සම්පූර්ණ රිසෝස් බුක් එකත් එක්ක යන්නේ 1.0ක් ඕනනම් අවශ්‍ය තැන වැඩිපුර ඒක තියෙන ගැටලුවක් තියෙන තැන් අඩුපාඩුවක් තියෙන තැන් හැරෙන්න රිසෝස් බුක් එකත් එක්ක යට රිසෝස් බුක් එකෙන් පිට ඔහේ හැදීගෙනගෙන අපරාධ වැඩක් නැහැ. එකතරක් එක්සෑම් ලියුවලමයි දන්නවා අපරාධ බොරුවට පාඩම් කළොත් හරිද තමන් හරිද කාපු කට්ට ගත කරපු කාලය අපරාධ කියන එක. එහෙනම් එහෙම ඕනට වඩා ඕනේ නැහැ මං ඕන ටික පොයින්ට් එකට උගන්වනවා. හරිද නෝට් එකක් නැතුව නිකම් බණක් කියනවා වගේ කතා කරලා වැඩක් නැහැ. ඉතින් මම නෝට් එකක් ලියාගෙන දෙනවා. හැබැයි මම ඒකෙන් වෙලාව ඉතුරු කරගන්න වේගින් කියනවා. ඔයාලේ ලෙවල් ළමයි. ඔයාලට පුළුවන් වේගින් නෝට් එක ලියාගන්න. එහෙනම් හරිද තවත් කට්ටියක ගිරන් ජොයින් වෙනවා. ඔයාලගේ මුලින්ම ඕන යෝජනාවක් තියෙනවා නම් මොනවා හරි මෙහෙම වෙන්න ඕනේ කියලා තියෙනවා නම් කවුරු හරි කතා කරත් කමක් නැහැ. තව කට්ටිය ජොයින් වෙනකම්. හරිද? කවුරු හරි
මොනවහරි විශේෂයක් තියෙනවා නම් කටපියන් ඉන්න එපා කතා කරන්න කිසි අරලුවක් නැහැ මොකද මේ ඔයාලා තමයි එක්සෑම් එකට ලෑස්ති වෙන්නේ ඔයාලා දන්නවා මම දැන් වීඩියෝ සීරීස් එකක් පටන් ගත්තා ඉස්කෝල පටන් ගත්තත් එක්ක චූට්ටක් හරිද කාලයේ සීමා වුණා නමුත් මම ඉතරාට කොහොම කොහොම හරි වීඩියෝස් අප්ලෝඩ් කරනවා ඔයාලා දන්නවා පේපර් එක ලියන එක ලේසි වැඩක් නෙමෙයි හරිද පේපර් එක ලියන එක ලේසි වැඩක් නෙමෙයි සමහර විට ඔයාලා නොසිතපු පොඩි පොඩි පොයින්ට් කොච්චර වැදගත්ද එක්සෑම් එකේදී ඒ වීඩියෝ සීරීස් එක ඔයාලා හැමෝම වගේ බලන්න පටන් ගන්න ඇති හරිද නිකන් ක්ලික් කරලා ආවෙදන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි දිගටම බලන්න සමහරට මැද හරි අන්තිම හරි තමයි වැදගත් දේවල් කියවෙන්නේ මට දෙවෙනි වීඩියෝ එකෙන් පස්සේ ගිය දෙන මැසේජ් කරලා තිබ්බද හරිද එක්සෑම් ලියපු ළමයි පාව මැසේජ් කරලා තිබ්බා මම දැර්ෂයි කරන්න මේ ඉතරේ මයිනස් මාක් අතාව මම දන්නේ නැහැ කියලා හරිද තින් දෙනවා අනේ සර් තින් මම අපි මෙහෙ දැල්ගෙන හිටියවත් නැහැ අපිට කවුරුත් කිව්වෙවත් නැහැ මයිනස් මාක් හම්බෙනවා කියලා අයින්ද ඒව ගැන අවධානය යොමු කරන්න මේ ඉතුරු සීමිත කාලයේදී පාඩම් කරද්දී ඒ ගැන හිතලා පාඩම් කරන්න වැඩ කරන්න හරි මොන හරි තියෙනවා නම් කවුරුහරි කතා කරන්නකෝ කවුරුහරි කතා කරනවා නම් කතා කරලා ඉන්න මැදදී ගැටලුවක් තියෙනවා නම් මැසේජ් කරලා කියන මැසේජ් ගන්න ඊට වඩා හරිද කේක් මොනවද කතා කරන්නේ තමයි හොඳ කතා කරන්නේ තමයි සෙනුරි පුතේ සෙනුරි ඔව් සර් ඔව් වලා මේ පටන් ගන්න දැන් හදලා ගලපුවාය මොනවරි මේ මකරන්න කියලා මක්ක යෝජනාවක් තියෙනවා නම් කියන්න प्रवेणी මගෙන් කලින් ඉගෙන ගත්ත අය මෙතන ඉන්නවා හරි දාල්පෙන් සම්බන්ධ වෙන අයත් ඉන්නවා ඔන්න ඔයාලට ලොකු වෙනසක් මම උගන්වන විදිය තේරෙයි ඒකේ වාසිය ඔයාලා ගන්නට ඒකේ වාසිය ඔයාලා ගන්නට එක්සෑම් එක ලියද්දී ඕම් සර් මෙහෙම ඉගෙනුවා හින්දා මේ මේක මට ලියා ගන්න පුළුවන් වෙයි කියන එක ඔයාලට හරිද මතක් වෙයි එහෙනම් මේකේ මුල් ටික චූට්ටක් බයිල ටිකක් කියන්න තියෙන්නේ එක සැරේම අපිට තියාගමු. ආ මෙන්න මේ ජීවීන්ගේ ලක්ෂණ. හරිද මම පොයින්ට් එකට උගන්වන්නේ ඒක ඔයාලට පාඩම් කරද්දී පවා හරි වාසි. මෙන්න මේ ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරයේ පිළිබඳ මුල් කාලේදී විවිධ ප්‍රතිමතාන්තර තිබ්බා. ඒ කියන්නේ ප්‍රවේණි විද්‍යාව බිහි වෙන්න උත්සාහ කරන මුල් කාලේදී ජීවීන්ගේ ලක්ෂණ කොහොමද පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ කියලා විවිධ මතිමතාන්තර තිබ්බා. හැබැයි මේ පිළිබඳ සාර්ථකව මුලින්ම අදහසක් ඉදිරිපත් කළේ ඔයාලා හොඳටම දන්නවා. හරිද මේ පිළිබඳ සාර්ථකවම අදහස් ඉදිරිපත් කරපු පළවෙනි පුද්ගලයා තමයි දැන් මම මේ පොයින්ට් එකටම කතා කරන්න ඔයාලගේ ඔළුවට යන්න මතක හිටින්න. හරිද ඇත්තටම කතා කළොත් හරිද මේ ඔන්ලයින් ටීචින් 100ට 100ක් සෙට් වෙන්නේ නැහැ. ෆිසිකල් හරිද ක්ලාස් එක කරන ළමයි මූණට මූණට පේන්ටි ඉන්නවා මං කෑ ගහලා දැක්ලා කෙලින්ම ඔළුවට පාඩම දානවා. මෙතන මම මේ කතාවක් ඉස්සරහා කතා කරනවා වැඩේ හරියන්නේ නැහැ. ඔයාලා සමහරවිට හරිද ගෙදර වට පිට සද්ද අරවා මේ වැක්කලා අහගෙන ඉන්නේ. ඒ පාඩුව අවම කරගන්න ඔයාලා පුළුවන් තරම් හරිද පුළුවන් තරම් වටේ පිටේ දේවල් වැඩක් නැහැ පාඩමේ ඉන්න. පාඩමේ ඉන්න. හරිද සමහර විට ඕනනම් අපි ඊළඟට නම් වීඩියෝ කරලා වැඩේ කරමු. එතකොට ඇත්තටම තව ටිකක් හරිද මේක ෆිසිකල් සමාන වෙනවා ටිකක් හරි ලඟ වෙනවා මට ඔයාලව පේනවා. හරිද එතකොට ඔයාලට සමහර විට ෆෝන් එක හරි ලැප් එකෙන් ලොග් කරලා තියෙනවා. එමය ෆෝන් එකෙන් නම් ෆෝන් එක අරන් ගේ වටේ දුවන්නේ. ඒක තමයි. ඒක දැන් ඉඳන් පාඩම අහගෙන ඉන්න වෙනවා. හරිද?
එහෙනම් ඕම් මං කිව්වේ පුළුවන් තරම් 100% පාඩමේ ඉන්න. එතකොට මේ ටික ඔළුවට යන්න. එහෙනම් පළවෙනි කරුණ මං කිව්වා ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වීම පිළිබඳ විවිධ මතිමතාන්තර තිබ්බා. මේ පිළිබඳ සාර්ථකව අදහස් ඉදිරිපත් කරපු පළවෙනි පුද්ගලයා තමයි තෝමස් ගෙගරි මෙන්ඩර්. ඔන්නවා දන්න නමක් තෝමස් ගෙගරි මෙන්ඩර්. මං වැඩිපුර කරන්නේ පාඩම පැහැදිලි කරලා ඔළුවට දාන එක. ඒක හරියට ගන්න ඔයාලට කියලා ඉන්න. හරි නේද පළවෙනි පොයින්ට් එක. මෙන්න මේ ප්‍රවේණිය පිළිබඳ මුලින්ම සාර්ථකව අදහස් ඉදිරිපත් කරපු පළවෙනි පුද්ගලයා තමයි තෝමස් ගෙගරි මෙන්ඩර්. මේ ගෙගරි මෙන්ඩල් අපි හඳුන්වන ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට මේ ගෙගරි මෙන්ඩල් කියන්නේ ඕස්ට්‍රියානු පූජකවරයෙක්. ඔයාලා දන්න කතා ආයතක් කරලා මතක් කිරීමක් කරන්නේ මං කිව්වනේ මුලින් චුට්ටක් බයිලා ටිකක් තියනවා කරන්න දෙයක් නැහැ මේ ටික උඩට ගන්න. එහෙනම් මේ ගෙගරි මෙන්ඩල් කියන්නේ ඕස්ට්‍රියානු පූජකවරයෙක්. මෙයා අවුරුදු 7ක් තිස්සේ පොඩි කාලයක් නෙමේ විශේෂිත ශාකයක් අරගෙන තමයි මෙයාගේ මේ පරීක්ෂණ කළේ. ඇත්තටම මෙයා පරීක්ෂණ කළේ හරිද මේ ප්‍රවේණිය පිළිබඳ කිසිම අදහසක් නැති කාලේ එයාටත් ලොකු අදහසක් නැතිව. හැබැයි මෙයා හරිද එයාට ලැබුණු නිරීක්ෂණ බුද්ධිමත්ව විශ්ලේෂණය කරලා ඒ අපිට කිව්ව කතා බලද්දී හරිවදක. එහෙනම් වසර 7ක් තිස්සේ හරිද ගෙවතු මේ ශාකේ පිසියුම් සටයිප ගෙවතු මේ ශාකයේ භාවිතා කරලා තමයි මෙයා පරීක්ෂණ කළේ. අටක් ගල ලිප්ටක් ගල ලිමු කියන ලෝකාලයන් දෙපා. එහෙනම් පළවෙනි කරන ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳ විවිධ මතිමතාන්තර තිබුණද මුලින්ම මේ පිළිබඳ සාර්ථක අදහස් ඉදිරිපත් කළ අවේගින් කියනවා සාර්ථක අදහස් ඉදිරිපත් කළ පුද්ගලයා වන්නේ තෝමස් ගෙගරි මෙන්ඩල්. ගෙගරි මෙන්ඩල් ඔම වචන ලියන්නවත් ගියේ නෑ වන්දනවල ලියගන්න පුළුවන් ඒවට කාලේ ගන්න නෑ. ගෙගරි මෙන්ඩල් ඕස්ට්‍රියානු පූජකවරයෙක් වේ. වසර 7ක් තිස්සේ මොකද්ද උද්භිද විද්‍යාත්මක නාමය පිසියුම් සටයිප. ශාක භාවිතා කරමින් මොහු විසින් පරීක්ෂණ සිදු කර ඇත. මං කිව්වනේ මුලින් බයිලා චුට්ටක් තියෙනවා. දැන් මේකෙන් පාඩම තීරණය කරන්න එපා. හරිද ඉන්න චුට්ටක් ඉන්න වැදගත් කොටස් වලට හරියටම පැහැදිලි කර දෙන්න ඕන කොටස් වලට එනවා. එහෙනම් ඔන්න කරුණු දෙකයි කිව්වේ ළමයිට මතකයි. මෙන්න මේ ප්‍රවේණිය පිළිබඳ සාර්ථකව අදහස් ඉදිරිපත් කරපු පළවෙනි පුද්ගලයා තෝමස් ගෙගරි මෙන්ඩල්. තෝමස් කියලා නැති වුණා කමක් නැහැ. ගෙගරි මෙන්ඩල්. මේ ගෙගරි මෙන්ඩල් වසර 7ක් තිස්සේ ගෙවතු මේ ශාකය පිසියුම් සැකයුම් ශාකය භාවිතා කරලා එයාගේ පරීක්ෂණ කළා. මේ විදිහට පරීක්ෂණ කරලා මේ ගෙගරි මෙන්ඩල් හොයාගත්ත දේවල් 1866 දී මේ අවුරුදු මතක තියාගන්න ඕනේ අදහස ගන්න ඇති 1866 දී ලෝක විද්‍යා සංගමයට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ ඉදිරිපත් කරපු මුල් කාලෙදී මෙයාගේ මේ හොයාගැනීම් වලට පිළිගැනීමක් ලැබුණේ නැහැ. ඒ කියන්නේ හරිද අනිත්තර ලොකු අදහසක් තිබුණේ නැහැ මේ ටික තේරුම් ගන්න. හැබැයි 1900 දී ඔන්න ඊට පස්සේ 1900 දී විද්‍යාඥයන් 3 දෙනෙක් විසින් මේ ගෙගරි මෙන්ඩල් හොයාගත්ත ටිකම ආයෙ වෙන වෙනම හොයාගත්තා.
ආය වෙන වෙනම හොයාගත්තා. මේ මේ විද්‍යාඥයන් ගෙගරි මෙන්ඩල් හොයාගත්ත දේවල්ම ආය හොයාගත්තා. හැබැයි ඒවා මුලින්ම හොයාගත්තේ ගෙගරි මෙන්ඩල් ඉඳලා ඔන්න ඊට පස්සේ ගෙගරි මෙන්ඩල් හොයාගත්ත දේවල් වලට හරිද වටිනාකමකුත් ලැබුණා. එයා එතකොට ප්‍රවේණි විද්‍යාවේ පියා විදිහට සැලකුවා. මේ විද්‍යාඥයන් තුන්දෙනා මම නිකන් නම් කියන්නම්, හියුගෝ ඩියුරිස්, කොරෙන්ස් ටිෂමැක්. හරිද, හියුගෝ ඩියුරිස්, රිසෝස් බුක් එකේ නෑ මම අමතරව කියන්නේ, හියුගෝ ඩියුරිස්, කොරෙන්ස් සහ ටිෂමැක් කියන විද්‍යාඥයෝ තුන්දෙනා තමයි හරිද මෙන්ඩල් හොයාගත්ත දේවල් පසුකාලීනව හොයාගත්තේ. ලියන්න කැටි, ලියන්න කැටි, මේ මුල් ටිකට අගල කතා කරලිමු. ඔහුගේ පරීක්ෂණ වාර්තා ඊළඟ පොයින්ට් එක. ඔහුගේ පරීක්ෂණ වාර්තා 1866 දී. 1866 දී. 1866 දී ලෝක විද්‍යා සංගමයට. ලෝක විද්‍යා සංගමයට ඉදිරිපත් කර ඇත. විද්‍යා සංගමයට ඉදිරිපත් කර ඇත. එය පත්‍රිකාවක් ලෙස, එය පත්‍රිකාවක් ලෙස ලෝකේ ප්‍රචාරය කර ඇත. ලෝකේ ප්‍රචාරය කර ඇත. ඒකට බලමු. නමුත් 1900 දී, නමුත් 1900 දී විද්‍යාඥයන් තිදෙනකු විසින්, විද්‍යාඥයන් තිදෙනකු විසින් ඕන්නම් වරන් තුලියා ගන්න, හරිද, හියුගෝ ඩියුරිස්, කොරෙන්ස්, ටිෂමැක්. හියුගෝ ඩියුරිස්, කොරෙන්ස්, ටිෂමැක්, රිසෝස් පුතේගේ නැති පොයින්ට් එකක්. ඒ වුණාට කමන්නේ. පරන්වාලා විසින්, විද්‍යාඥයන් තිදෙනකු විසින් මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල, මෙන්ඩල්ගේ පරීක්ෂණවල ප්‍රතිඵල නැවත සොයාගන්නාතුරු, නැවත සොයාගන්නාතුරු ඒවා පිළිගැනීමට ලක් වූයේ නැත. නැවත සොයාගන්නාතුරු ඒවා පිළිගැනීමට ලක් වූයේ නැත. ඊළඟට ඉහත විද්‍යාඥයන් තිදෙනා, ඉහත විද්‍යාඥයන් තිදෙනා මෙන්ඩල්ගේ නියම, මෙන්ඩල්ගේ නියම නැවත සොයාගන්නාලද නමුත්, මෙන්ඩල්ගේ නියම නැවත සොයාගන්නාලද නමුත් ඒවා පළමුව සොයාගන්නාලද්දී, ඒවා පළමුව සොයාගන්නා ලද්දේ මෙන්ඩල් බැවි, මෙන්ඩල් බැවින් ඔහු ප්‍රවේණි විද්‍යාවේ, ඔහු ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලකේ. තවෙක් කරනයි පියාගෙන ඉලා කරන. මෙන්ඩල්ගේ පරීක්ෂණ සිදු කර ඇත්තේ, මෙන්ඩල්ගේ පරීක්ෂණ සිදු කර ඇත්තේ වර්ණදේහ සංකල්පය, වර්ණදේහ සංකල්පය, වර්ණදේහ සංකල්පය බිහිවීමට දශක කිහිපයකට පෙර, දශක කිහිපයකට පෙර. පසුව ප්‍රවේණික ඒකක රැගෙන යන, පසුව ප්‍රවේණික ඒකක රැගෙන යන වර්ණදේහ පිළිබඳ, ප්‍රවේණික ඒකක රැගෙන යන වර්ණදේහ පිළිබඳ සොයා ගැනීමත් සමග, සොයා ගැනීමත් සමග එය මෙන්ඩල් නියම තහවුරු වීම සඳහා, එය මෙන්ඩල් නියම තහවුරු වීම සඳහා හේතු විය,
මෙන්ඩල් නියම තහවුරු වීම සඳහා හේතු විය. හරි. ඕම් මූලිකම කරුණු ටිකක් කියලා හිටියා පාඩමට පිවිසෙන්න. ඒ කිව්ව ටික මතකද? මතකයිනේ මම කිව්වා මම උගන්වන්නකොට බලාපොරොත්තු වෙන කරුණු දෙකයි එකක් තමයි පාඩම 100ට 100ක් සමීකුට පැහැදිලි වෙන්න ඕනේ. අනික මතක හිටින්න ඕනේ. එහෙනම් ඔය කිව්වට මෙච්චරයි කිව්වේ හරිද මුල් කාලේදී ජීවීන්ගේ ලක්ෂණ ප්‍රවේණිගත වීම පිළිබඳ විවිධ මති මතාන්තර තිබ්බා. හැබැයි මේ පිළිබඳව මුලින්ම සාර්ථකව අදහස් ඉදිරිපත් කරපු පුද්ගලයා තමයි දැන් ඉතින් ආයෙම මතක වෙන්නේ නැහැ ඔයාලට තෝමස් ගෙවරි මෙන්ද. ඔන්න 1800 හරිද අවුරුදු හරියට ඔන්නෑ 1760 දී එයා හොයාගත්ත දේවල් ඉදිරිපත් කළා. නමුත් පිළිගැනීමට ලක්ුන්නේ නැහැ. නමුත් 1900 දී විද්‍යාඥයන් 3 දෙනෙක් ඒ හොයාගත්ත දේවල් නැවත හොයාගත්තා. හැබැයි ඒවා මුලින්ම හොයාගත්තේ මෙන්ඩල්ින්දා මෙන්ඩල් සලකනවා ප්‍රවේණි විද්‍යාවේ පියා විදියට. ඔන්න මෙන්න මේ ජීවීන්ගේ ලක්ෂණ රැගෙන යන මූලික ඒකකය හරිද ඥාන මේවා වර්ණ දේහ තුල තියෙන ඕම් වේ සංකල්පය හොයාගත්තට පස්සේ මෙන්ඩල් හොයාගත්ත දේවල් වලට තවත් පිළිගැනීමක් ලක්ුණා පිළිගැනීමට ලක්ුණා. හරිද කතාව? ආ දැන් කියන මාතෘකාවක් මෙන්ඩලීය ප්‍රවේණි විද්‍යාව. ඕන ටික ටික අවශ්‍ය කොටස් වලට යනවා. මෙන්ඩලීය ප්‍රවේණි විද්‍යාව මෙන්ඩලීය ප්‍රවේණි විද්‍යාව මෙන්ඩලීය ප්‍රවේණි විද්‍යාව හරි. එහෙනම් මෙන්ඩල් එයාගේ පරීක්ෂණ වලට භාවිතා කළේ ගෙවතුමය ශාකය. ඕක අපි ඕන නිකන් ඉංග්‍රීසියෙන් කියනවා පී ප්ලාන්ට් එක පී ශාකය. මේ පී ශාකයේ සතුව ගෙවතුමය ශාකයේ සතුව මේ පරීක්ෂණ සාර්ථක වෙන්න විශේෂ ලක්ෂණ හතරක් තිබ්බා. අපි කලින් සිලබස් වල මේ ලක්ෂණ මීට වඩා ටිකක් වෙනස්. දැන් ඔයාලගේ සම්පත් පොතේ දාලා තියෙනවා ලක්ෂණ හතරක්. ඔය ලක්ෂණ හතර මිසක් වෙන මොනවත් ඔයාලට ඕනේ නැහැ. අහුවත් විභාගෙට හරිද විවගත හරියවුවොත් ඔච්චරයි කතාව. ඔය ලක්ෂණ හතර හරියෙන් ලියන්න. ඔය ලක්ෂණ හතර හරියෙන් ලියන්න. හරියෙන්න මුලින්ම නම් මෙන්ඩල් විසින් ඔහුගේ පරීක්ෂණ සඳහා ගෙවතුමේ පී ශාකය භාවිතා කරන ලද අතර ඔහුගේ පරීක්ෂණ සාර්ථක වීම සඳහා මෙම ශාකය සතු විශේෂ ලක්ෂණ කිහිපයක් වැදගත්ති. හරි. එහෙනම් ලක්ෂණ හතරක් කියන්නේ දැන් ඉතින් හරිද සමහර අය මේවා දන්නවා. හරිද සමහර අය දන්නේ නැහැ. නමුත් දන්න අය හරියට මතක තියාගන්න නැතුව ඇති. දැන් මතක තියාගන්න. මොනවද එහෙනම් මේ කියන්නේ නැන ලක්ෂණ හතර? ඔන්න ඔළුව හදාගන්න. මේ ලක්ෂණ හතර මතක තියාගන්න. මම හතර කියන්නේ. ඒකෝ දැන් ඔළුව දන්නවා. මේ හතරක් මතක තියාගන්න වෙනවා කියන එක. මොනවද ලක්ෂණ හතර? පළවෙනි ලක්ෂණය තමයි මෙන්න මේ ගෙවතු මෑ ශාක සතුව පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙක ගානේ තියෙන ලක්ෂණ හතක් තිබ්බා. ලක්ෂණ කිහිපයක් තිබ්බා කිව්වනම් ඇති. එහෙනම් ඕම් පළවෙනිම දැන් ඉතින් මතක තියාගන්න පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙකක් සහිත ලක්ෂණ සමූහයක් මෙම ශාකයේ සතු වීම. ලක්ෂණ ටිකක් මම පස්සේ කියන්නම්. උදාහරණයක් ගත්තොත් ඔන්න එක ලක්ෂණයක් තමයි මේ මෑ ශාකවල කඳේ දිග. ලක්ෂණය ඔකයි කඳේ දිග. මොකද නම් පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙකේ කතාව. ප්‍රභේදන දෙකේ අපි හරිද කඳේ දිග අපි ඕක නිකන් සම්බන්ධ කරලා ගත්තොත් මිනිස්සුන්ගේ හරිද උස අපිට හරියට පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් ප්‍රභේදන දෙකද? නෑ. අපිට කියන්න පුළුවන් ද මේ මියාලා උසයි මේ මියාලා මිටි කියලා? නෑ.
අතර මැද්දේ ඕන තරම් දශමේ දශමේ උස වෙනස් වෙනා ඉන්නවා එහෙනම් ඒක පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ නෙමේ හැබැයි ගෙවතු මේසාකේ මේක පැහැදිලිව වෙන් කර හඳුනා ගන්න පුළුවන් ප්‍රභේදන දෙකක් සහිත ලක්ෂණයක් ඒ කියන්නේ උස මේසාකනම් උසම තමයි මිටි මේසාකනම් මිටිම තමයි ඔය අතර මැද්දේ නෑ ඔය අතර මැද්දේ ප්‍රභේදන නෑ එනම් පළවෙනි ලක්ෂණය මතක හිටියා නේද පළවෙනි ලක්ෂණය තමයි එනම් පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙකක් සහිත ලක්ෂණ ශාක ලක්ෂණ රාශිය කිහිපයක් මේ ශාකය සතු වීම මතක තියාගන්න එක මතක තියාගන්න ඕන ඕනේ මේ මම මතක තියාගන්න අංග දෙක කෙටි ජීවන චක්‍රයක් පැවතීම ඒ කියන්නේ මොකද බැරි වෙලාවත් මේ මිනිස්සයා මෙයාගේ පරීක්ෂණවලට අඹ ගහක් පොස් ගහක් පොල් ගහක් භාවිතා කළා නම් මොකද වෙන්නේ එහෙනම් මේ මිනිස්සයාට වසර හතන්නේ නෙමෙයි ජීවිත කාලයෙන් පරීක්ෂණය කළාත් හරිද පරම්පරාවයි දෙකයි ගන්න වෙන්නේ පොස් ගස් ටිකක් භාවිතා කළා නම් පොස් ගහක් ලොකු වෙලා මල් හැදිලා ගෙඩි ඇදිලා ඕකේ ඇටවලින් ඊළඟ පරම්පරාවක් අරන් ආයි හිටෝලා ඒකේ ලක්ෂණ එනකන් ඒකේ මල් පිපෙනකන් ඔහොම බලන් හිටියොත් මේ මනුස්සයා මැරෙනකම් ගන්න වෙන්නේ පරම්පරා දෙකයි නැත්නම් උපරිම තුනයි. හරි නේද? මේ ගෙවතු මෑශාකෙන් මේ මාස කිහිපයකින් ඔන්න මල් හැදිලා කරල් හැදිලා කරල් තුල බීජ තියෙනවා. ඒ බීජ හිටවල ඊළඟ පරම්පරාවක් තරම් ලක්ෂණ බලන්න පුළුවන්. අන්න දෙවනි ලක්ෂණය තමයි එනම් කෙටි ජීවන චක්‍රයක් පැවතීම. කෙටි ජීවන චක්‍රයක් පැවතීම. ඔන්න තුන්වෙනි ලක්ෂණය. දැන් එකක මතක හිටින්න ඕනේ. එකෙක් මතක හිටින්න ඕනේ ඒක ඔයාලගේ ඇතුලේ තියෙන්නේ ඔයාලා ඉන්න තැන වටේ පිටේ ගෙදරා ඉන්නවද කෑ ගහනවද ඒක අදාළ නැහැ 100 30ක් පාඩම ඉන්නේ එතකොට ඔළුවට යනවා අත් තුන්වෙනි ලක්ෂණය තමයි සෑම මුහුමකදීම විශාල ජනිතයින් පිරිසක් බිහිවීම ඔයාලට පොඩි අදහසක් තියෙනවා මේ මුහුම් මුහුම් කියන්නේ මොනවද කියලා මේ ගෙගරි මෙන්ඩල් හැමතිස්සෙම කළේ හරිද සමහර විට සව පරාගණය සමායික පරපරාගණය කර කර ඊළඟ පරම්පරාව ගන්නවා ඒකෙන් හරිද ආයේ කරල් හැදෙන්න දීලා ඒ කරල් වල ඇට ටික අරගෙන බීජ ටික අරගෙන හිටෝලා ආයේ ඊළඟ පැල ටික ගන්නවා. ඕකනේ. එහෙනම් ඒ සෑම මුහුමකදීම විශාල ජනිතයින් පිරිසක් ලැබීම. හරිද මුහුම් කරලා ඊළඟ සැරේ හරිද පැල 3යි 4යි නම් ගන්න පුළුවන් පරීක්ෂණය හරියන්නේ නැහැ. මෙයාට 10 ගණන් වලින් 10 ගණන් වලින් පැල ගන්න ඕන වුණා. ඕල් තුන්වෙනි ලක්ෂණේ. සංගල් හිතල බලන්න කිව්ව ලක්ෂණ තුන මොකදද කියලා. අනී මෙතන බා. අනී මෙතන බා. හරිද? පළවෙනි එක තමයි දැන් ඉතින් ආයෙ තමයිට පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ හරියට ඔළුවට ගත්ත කෙනාට. පළවෙනි ලක්ෂණය තමයි මෙන්න මේ මෑ ශාකවලට තිබ්බා පැහැදිලිව වෙන් කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙකක් සහිත ලක්ෂණ රාශිය. අංක දෙක මේ මෑශාකවලට කෙටි ජීවන චක්‍රයක් තිබ්බා තුන්වෙනි එක සෑම මුහුමකදීම විශාල ජනිතයින් පිරිසක් ලබා ගන්න පුළුවන් වුණා අන්තිම හතර මොකද හතරවෙනි ලක්ෂණය හතරවෙනි ලක්ෂණය තමයි හරිද මෙයාට අවශ්‍ය පරිදි මේ මුහුම් පාලනය කරන්න පුළුවන් වුණා හරිද ශාක අතර මුහුම් කිරීම අවශ්‍ය පරිදි පාලනය කරන්න පුළුවන් වුණා ඒ කියන්නේ මොකද්ද මේ ගෙවතු මේශාක ස්වභාවිකව සිද්ධ වෙන්නේ ස්වපරාගණය ස්වභාවිකව සිද්ධ වෙන්නේ ස්වපරාගණය හැබැයි මෙන්ඩල්ට පුළුවන් මේ ස්වපරාගණය සිදුවන එක වලක්වලා පරපරාගණය සිදු කරන්න පරපරාගණය සිදු කරන්න ඒ ගැන අදහස් තියෙනවද ඔයාලට මොකද්ද ඒ කියලා හරිද සමහර හරිද ඔය විසිතුරු මල් ඇන්තූරියම් වගේ ඔයාලා දන්නවත් ඇති පරපරාගණය කරලා අලුත් කළ ගන්නවා ඒ කියන්නේ එක මලකින් ගත්ත රේණුවෙන් හරිද පරාග කණිකා ටික පින්සලයක වගේ ගාලා නැගද තව මලක කලංකයේ මත අතුල්ලනවා එච්චරයි ඕක බහුලෝ සිද්ධ වෙනවා ගොයම් වලදී ඔයාලා දන්නවා හරිද මේ විවිධ පරීක්ෂණ කර කර අලුත් වී ප්‍රභේද හදනවා මේ ප්‍රභේද හදනවා මේ පරේෂණ ආයතන ඔයාලා ගිහින් එම තියනවා නම් ඉස්කෝල් කාල ට්‍රිප් එකක් හරි අපිට කැම්පස් එකේ ප්ලාන්ට් ජෙනටික්ස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තිබ්බා හරිද ආ එතකොට අපි සම්පූර්ණ දවස් ගණන් ගිහිල්ලා ඔය බැලුවා
අහෙනම් ඔන්න පරපරාගනේ සිදු කරන පොඩි පින්සල් වලින් ගන්නවා බී බලත් එන්නේ සෝපරාගනේ මල තිබෙන්න කලින් හරිද පොඩි ටූල්ස් වලින් මොකද කරන්නේ ඕකේ පෙති ටික දිග ඇරලා රේණු ටික කපලා දානවා රේණු ටික කපලා දානවා එතකොට සෝපරාගනේ වෙන්න බෑ අවශ්‍යයෙන් පරාසංකා අරගෙන අතුල්ලනවා අන්න පරපරාගනේ කරනවා එහෙනම් ඔය දේ මේ මෑ ශාකවලටත් කරන්න පුළුවන් වුණා ඕල් ලක්ෂණ හතර ලියන්න කලින් තමන් හිතලා බලන්න තමන්ට මතකද තමන්ට ඔළුවට ගියාද පොතරින් එහා වෙන මොනවත් කියලා A level paper එකට වැඩන්නේ අපි ඉස්සර සිලබස් එකේ මේ කරුණු ටිකක් වෙනස් විදියට කිව්වේ දැන් අපි කෙලින්ම නෝට් හදාගෙන රිසෝස් බුක් එකේ විදියට කතා කරන්නේ එහෙනම් ලියලා මම විනාඩියක් දෙන්නම් ආයෙ බලා ගන්න ලියමු අංක එක පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙකක් සහිත ප්‍රභේදන දෙකක් සහිත ලක්ෂණ සමූහයක් ලක්ෂණ සමූහයක් මෙම ශාකය සතු වීම විභාගයට આવොත් ලියනවාම කියලා හිතාගෙන ඔයාලා ඔය ලියද්දි ඔළුවට දාගන්න හිත හිතා ඔළුවට දාගන්න අංක දෙක සාපේක්ෂව සාපේක්ෂව කෙටි ජීවන චක්‍රයක් තිබීම සාපේක්ෂව කෙටි ජීවන චක්‍රයක් තිබීම අංක තුන අංක තුන සෑම මුහුමකදීම විශාල ජනිතයින් පිරිසක් බිහිවීම නැත්නම් බිහි කිරීම විශාල ජනිතයින් පිරිසක් බිහි කිරීම අන්තිම එක අංක 4 ශාක අතර මුහුම් කිරීම ශාක අතර මුහුම් කිරීම අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වීම අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වීම ඒකටම ඒකටම එනම් එනම් ස්වභාවිකව ස්වපරාගණය සිදු උවද ස්වභාවිකව ස්වපරාගණය සිදු උවද අවශ්‍යනම් අවශ්‍යනම් පරපරාගණය උවද අවශ්‍යනම් පරපරාගණය උවද සිදු කළ හැකි වීම පරපරාගණය උවද සිදු කළ හැකි වීම එක විනාඩියක් තරම් ඕම් ආයතරයක් කියවගන්න නැත්නම් ඔයාලව ලියාගත්ත පොත නැත්නම් නෝට් එක නොබල තනියම මතක් කරගන්න තනියම විතර බලන්න හරි. එහෙනම් අන්තිම කරේ ඔන්න මං කියන්න කලින් ඔයාලා මතක් කරනවා මෙන්න මේ මෙන්ඩල්ගේ පරීක්ෂණ සාර්ථක වෙන්න මෑ ශාක සතුව තිබ්බ ලක්ෂණ හතර මොනවද? විභාගෙට ඔගෙන් ලක්ෂණ තුනක් ලැබුවොත් ඔය හතරෙන් තුනක් ලියන්න මතක් වෙන මොනව හරි ලියුවට ලකුණු හම්බෙන්නේ නැහැ. එන ලක්ෂණ තුන තමයි ලක්ෂණ හතර තමයි අංක එක පහසුවෙන් වෙන් කර හඳුනාගත හැකි ප්‍රභේදන දෙකක් සහිත ලක්ෂණ රාශියක් තිබීම අංක දෙක සාපේක්ෂව කෙටි ජීවන චක්‍රයක් තිබීම අංක තුන සෑම මුහුමකදීම විශාල ජනිතයින් පිරිසක් ලබාගත හැකි වීම හතර මේ මුහුම් අවශ්‍ය පරිදි පාලනය කළ හැකි වීම එනම් පරාගණය සිදු උවද අවශ්‍ය නම් පරපරාගණය සිදු කළ හැකි වීම හැමෝටම මතක ගියා නේද ෆිසිකල් ක්ලාස් එක නම් ළමයි ටිකට හරිද ගිනි පිටිම මාව කේ ඉන්නවා
අමීත වඩා වැඩේ වලට යනවා දැන් ඔයාලා ලැප් එකෙන් නැත්නම් පොඩි ෆෝන් එකකින් බලාගෙන ඉන්නේ අකරන්න දෙයක් නැහැ හරිද කරන්න දෙයක් නැහැ ඔයාලා හරිද අවාසිය නැති කරගන්න හරි ඔන් ඊළඟ කතාව මේ 1760 ගණන් වල තමයි ඩිග්‍රී මෙඩල් පරීක්ෂණ කළේ නමුත් එයාගේ පරීක්ෂණ සාර්ථක වෙන්න එයා භාවිතා කරපු නිවැරදි විද්‍යාත්මක ක්‍රමය හේතු වුණා. ඉස්සර පළවෙනිම පාඩමේ හරිද විද්‍යාත්මක ක්‍රමය කියලා කොටසක් තිබ්බා. දැන් ඔයාලගේ සිලබස් එකේ විද්‍යාත්මක ක්‍රමය උගන්වන්නේ. ඒක තිබ්බනම් ඔයාලට තවත් මේ කතාව පහසු වෙනවා. හරිද? අර ස්වයං සිද්ධ ජනනවාදයේ හිම අරගෙන ස්පොන්ටේනියස් ජෙනරේෂන් හරිද විද්‍යාඥයන් පිරිසක් ඒක බොරු කළා. අර කුණුවන මස් මත ඉහඳ පණුව ඉන්න පරීක්ෂණේ එහෙම ඒකට ගවුවක් අන්න එහෙම අරගෙන විද්‍යාත්මක ක්‍රමයේ පියවර 6යි කියලා ඉතර විද්‍යාත්මක ක්‍රමයේ වෙනම ගැන්වුවා පළවෙනිම පාඩමේ. දැන් ඔයාලට ඒක අදාළ නැහැ. එතකොට පරීක්ෂණයක සාර්ථකත්වයේ රඳා පවතින විද්‍යාත්මක ක්‍රමයේ මත කියන එක තේරුම් ගන්න එක ලොකුවට ගැඹුරෙන් ඕනේ. එහෙනම් මෙන්ඩල්ගේ මේ පරීක්ෂණවල ඔය කියපු විද්‍යාත්මක ක්‍රමයේ තියෙනවා මේකටත් කරුණු හතරයි දාලා තියෙන්නේ. මේකටත් කරුණු හතර දාලා තියෙන්නේ. දැන් එහෙනම් මේ කරුණු හතරත් කටපාඩම් කරගමු. ඔන්න පළවෙනි කරුණ තමයි එක් අවස්ථාවක් සඳහා හරිද මුහුම් දහස් ගාණක් සිදු කරලා තියෙනවා. එක් අවස්ථාවක් සඳහා දහස් ගණනින් මුහුම් සිදු කරලා තියෙනවා. මොකද්ද මේකේ වාසිය? මෙයා මේෂාක 10ක් 15ක් අරගෙන ඕකෙන් ඊළඟ පරම්පරා විදියට 10ක් 15ක් අරගෙන බැලුවනල් මෙයාගේ පරීක්ෂණ සම්පූර්ණයෙන් වර්ධින් තිබ්බා. හරිද? මෙයා දහස් ගණන් වලින් හිටෙව්වා. වරදන්නවා ඒකාංගී ප්‍රවේණිය සඳහා මෙන්ඩලී අනුපාතය 3:1. මොනෝහරි තෝරගත්ත ලක්ෂණයේ සම්බන්ධයෙන් 3:1 මේෂාකවල කඳේ දිග කියන ලක්ෂණය ගත්තනම් F1 පරම්පරාවද මම කොහොමද කතා කරනවා F1 පරම්පරාව 3:1 ආවා. එතකොට මෙන්ඩල් ගත්තේ මේෂාක 10 15 නම් ඔය 3:1 අනුපාතය හරියටම පුරෝකථනය කරන්න පුළුවන්ද? බැහැ. හැබැයි මෙන්ඩල් විසින් අපි නිකන් හිතමු හරිද F1 විදියට හරිද පැල ගන්නවා නැත්නම් ඊළඟ මේෂාක ගන්නවා 4000ක් මම මේ තේරුම් ගන්න ලේසියෙන් කියන්නේ 4000ක් එතකොට ඔය 4000න් 3000ක් 1000ක් උස මිටි කීයටවත් හරියටම මේ රවුම් වගේ 3000යිද ජීව විද්‍යාවේ පරීක්ෂණ වල එහෙම එන්නේ හරියටම 1000යිද එන්නේ අපි නිකන් හිතමු 3000 වෙනුවට ආවේ අපි හිතමු 2996යි විශාල සංඛ්‍යාවලින් පරීක්ෂණය කරපු දින්දා මුහුම් වලදී මුහුම් සිදු කරපු දින්දා ඔය අර පොඩි පොඩි ගැටලු වලින් අවුලක් නැහැ. හරිද? නිවැරදි පුරෝකථන වලට යන්න පුළුවන්. දැන් මෙහෙම දැක්ක ගමන් අපිට කියන්න දෙයිද මෙතන තියෙන 3:1 අනුපාතය කියලා. පුළුවන්. මට ඕනම් පොඩි සංඛ්‍යා දෙකක් කියලා 10 15 සංඛ්‍යා දෙකක් කියලා මේක බෙන්දන්න පුළුවන්. එතකොට අපිට හරියටම 3:1 අනුපාතය කියන්න බෑ. එතරම් පොඩි ගණක් නම් එකක් එහෙම වුණත් ඒක ලොකු බලපෑමක්. පැහැදිලි නේද? තේරුම් ගන්න අපිට තියාගන්න. එහෙනම් ලියමු එක මුලින්ම ලියලා තියෙන්නේ පළවෙනි කරුණ ඊළඟ කරුණ ලියන්න. එසේම මෙන්ඩල් ඔහුගේ පරීක්ෂණ සාර්ථක වීම සඳහා ලියනවා වේගෙන් ලියමු. එසේම මෙන්ඩල් ඔහුගේ පරීක්ෂණ සාර්ථක වීම සඳහා ඔහු අනුගමනය කරන ලද නිවැරදි විද්‍යාත්මක ක්‍රමයද බෙහෙවින් ඉවහල් වී නිවැරදි විද්‍යාත්මක ක්‍රමයද බෙහෙවින් ඉවහල් වී
දැන් ලියන්න අංක එක අංක එක එක් අවස්ථාවක් සඳහා දහස් ගණනින් මුහුම් සිදු කර තිබීම එක් අවස්ථාවක් සඳහා දහස් ගණනින් මුහුම් සිදු කර තිබීම එකට මෙනම් මෙහි වාසිය වන්නේ හැකිතරම් නිවැරදි පුරෝකථනයන් සිදු කිරීමට හැකිවීම අන්න පළවෙනි ලක්ෂණය විද්‍යාත්මක ක්‍රමයේ තිබුණ කියන්නේ පළවෙනිම සාධකය. තමන්ට විභාගයට අමුවොත් ලියා ගන්න පුළුවන් විදිහටම උත්තරේ ඔලුවට ගන්න. එහෙනම් පළවෙනි එක තමයි එක් අවස්ථාවක් සඳහා දහස් ගණනින් මුහුම් සිදු කරලා තියෙනවා. ඒකේ වාසිය තමයි හැකිතරම් නිවැරදි පුරෝකථනයන් ගෙස් කරන්න පුළුවන් පුරෝකථනයන් සිදු කරන්න හැකිය උනා. ආ මොකද්ද දෙවෙනි කරුණ තමයි මේ මෙන්ඩල් එයා දැකපුව නිවැරදිව වාර්තා කරගත්තා. ඒ කියන්නේ එයා වෙන වෙනම මේවා කොළවල ලිව්වා, පොතක ලිව්වා, නිවැරදිව වාර්තා කළා. ඒකේ තියෙන මාතෘය මොකද්ද? නිකන් හරිද නිරීක්ෂණය දැකපු ගමන් අපිට නොපෙනෙන ප්‍රවේණික රසාපවා අර විදියට වාර්තා කරගත්තට පස්සේ පෙවුණා. එයා සංඛ්‍යාවලින් මෙහෙම F1 වලට මෙච්චර F2 වලට මෙච්චර කියලා හරියට ලියාගත්තා. අන්න ඒ හින්දා හරිද එකපාර නිරීක්ෂණය නොවන ප්‍රවේණික රසාපවා මෙයාට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා අර ලියාගත්ත දේවල් බැලුවාම. හරිනේ අකරේක නිවැරදිව ප්‍රතිඵල වාර්තා කර තිබීම ඒකටත් මෙහි වාසිය වන්නේ නිරීක්ෂණය නොකළ ප්‍රවේණික රතාපවා තීරණය කිරීමට හැකිවීම හරිද ඔන්න ලක්ෂණ දෙකක් කිව්වා හරිද මම පුළුවන් තරම් මේ ආයෙ කියන්නේ වලක ලුවට යන්න ඒකේ වාක්‍ය විභාගෙදි තේරෙයි පළවෙනි එක තමයි එනං එක් අවස්ථාවක් සඳහා දහස් ගණනින් හරිද මුහුම් සිදු කරපු එක ඒකේ වාක්‍ය වල දන්නවා දෙවෙනි එක තමයි ආමයාගේ නිරීක්ෂණ මෙයා නිවැරදිව සටහන් කළා වාර්තා කළා ඒකේ වාක්‍යත් වල දන්නවා ආ මොකද්ද අංක 3 තුන්වෙනි එක තමයි මෙයා මොකද කළේ අඳුම තරමින් පරම්පරා දෙකක් සඳහාවත් මුහුම් සිදු කළ ජනිතයෙන් ගත්තා අඳුම ගණනින් පරම්පරා දෙකක් සඳහාවත් ඔයාලා දන්නවා F1 අරගෙන ඊට පස්සේ F1 cross F1 වලින් F2 ගත්තා අඳුම තරමින් පරම්පරා දෙකක් සඳහාවත් මෙයා මුහුම් සිදු කළා මොකද්ද මේකේ වාසිය මතකද කඳේ දිගනමති ලක්ෂණය සම්බන්ධයෙන් දැන් තව ටිකකින් කතා කරනවා ඔය කොටස් වලට හරියට මෙනවා මං කියවන පාඩමේ මුලින් මේ බයිලා චුට්ටක් තියෙනවා කියලා ඒ ටික අහගෙන ඉන්න කියලා කරන්නේ නැහැ අයනම් F1 මොන හරි ලක්ෂණයක් අපිට මොකද ඒ ටික 100% උස ශාක ලැබුණා හැබැයි ඊයා ඉදරින් පරීක්ෂණේ නැවැත්තුවා නම් මේ ඉතුරු කතා හොයාගන්න බැහැ 100% උස ශාක ලැබුණත් F1 cross F1 වලින් F2 ගත්තාම උස ශාක 3කට අන්න මිටි ශාක 1කුත් ආවා. එහෙනම් මේ මිටි කියන ලක්ෂණය මෙතනදි හැංගිලා තිබ්බා. එයා පළවෙනි පරම්පරාවෙන් කතාව නැවැත්තුවා නම් ආන්ගේම හැංගිලා තියෙන ලක්ෂණ එළියට එන්නේ නැහැ.
ओम තුන්වෙනි විද්‍යාත්මක ක්‍රමයේ තිබුණා කියන තුන්වෙනි කර්ම ලියමිනක තුන මොහු විසින් අවම තරමේ මොහු විසින් අවම තරමේ මොහු විසින් අවම තරමේ පරම්පරා දෙකක් සඳහාවත් පරම්පරා දෙකක් සඳහාවත් මුහුන් කර ජනිතයින් ලබා ගැනීම මුහුන් කර ජනිතයින් ලබා ගැනීම එනම් ඒකටම මේකේ වාසිය මේ මගින් පළමු පරම්පරාවේ මේ මගින් පළමු පරම්පරාවේ සංගවි පැවති ලක්ෂණ පළමු පරම්පරාවේ සංගවි පැවති ලක්ෂණ අනාවරණය කර ගැනීමට හැකිවීම අනාවරණය කර ගැනීමට හැකිවීම ඔන්න අන්තිම එක කියනවත් මේ ඒ ලෙවල් පාඩම් මේ උඩින් උඩින් අත ගන්න බෑ උඩින් උඩින් අත ගන්න බෑ ඔයාලගේ ලොකු වාසියක් තමයි සම්පත් පොත රිසෝස් බුක් එක තියෙන එක අපේ ගාලේ තිබ්බ රිසෝස් බුක් එකක් නෑ අපි පන්ති ගිහිලා ඉස්කෝලේ ගිහිල්ලා හර්දය තීජලතරල කියන දේ කොහේ ලියාගත්තා අපි සීමාවක් දන්නේ නෑ දැන් ඔයාලට එන්න මේ හරියටම සීමාව බලාගෙන රිසෝස් බුක් එකේ තියෙනවා රිසෝස් බුක් එක තනියම රිෆර් කරන්න පොඩ්ඩක් අමාරු වෙයි කියන කරුණු ටිකක් කවුරු හරි පැහැදිලි කරලා දෙන්න ඕන නේද තමයි ඇත්තටම සර් කෙනෙක් ගුරුවරයෙක් ඕනේ නැත්නම් එහෙම ඕනෙත් නෑ එහෙනම් ඔන්න හතර වෙනි එක තමයි ආමේ මෙන්ඩල් හරිද එයාගේ පරීක්ෂණවල ප්‍රතිඵල පහදලා දෙන්න සංඛ්‍යාත්මක විශ්ලේෂණ සිදු කර තිබීම ඒ කියන්නේ සංඛ්‍යාත්මක විශ්ලේෂණ සිදු කර තිබීම හරිද අර මොනෝහරි දෙයක් විශ්ලේෂණය කරන්න පුළුවන් ක්‍රම දෙකයිනේ එකක් අපිට පුළුවන් හරිද ක්වොලිටි අනික ක්වන්ටිටිව් එතකොට හරිද මේකේ සංඛ්‍යාත්මකව නිකන් යා ක්වොලිටි බලලා කිව්වේ නෑ එයා සංඛ්‍යාත්මකව තමයි අනුපාත අරගෙන වැඩේ විස්තර කළේ එහෙනම් ඕම් හතර වෙලෙ එක තමයි දීලා දාමු මොහු විසින් පරීක්ෂණ ප්‍රතිඵල පහදා දීම සඳහා සංඛ්‍යාත්මක විශ්ලේෂණ සිදු කිරීම ඔන්න කලින් කතා කළා මෙයාගේ පරීක්ෂණ සාර්ථක වෙන්න ගෙවතු මෑ ශාකයේ සතුව තිබුණු ලක්ෂණ හතරක් දැන් කතා කළා මෙයාගේ පරීක්ෂණ සාර්ථක වෙන්න එයා අනුගමනය කරපු නිවැරදි විද්‍යාත්මක ක්‍රමය එයාගේ පරීක්ෂණ වල නිවැරදි විද්‍යාත්මක ක්‍රමය තිබුණා කියන කර්ම හතරක් විනාඩියක් අරගෙන ඕම් බලන්න සමන්ත ඔය ටික මතකද සමන්ත ඔය ටික මතකද මේවා මතක නැතුව මේවා හරියට පාඩම් කරගන්න නැතුව විභාගයට යන්න බෑ සංගල ඉතල බාන්න කියන ටික හරිද ඔයාලට ගලපලා ඕන්න ලියා ගන්න මතක තියෙනවද संख्यात्मक विश्लेषण क्यों संख्यात्मक विश्लेषण क्या हरद इसको लमाई के प्रतिपल लमाई के प्रतिपल अभी किया नवा विश्लेषण
හරිද කෙමිස්ට්‍රි වල නරකයි ඔච්චර කියන්නේ හැබැයි අපි ඕක අරගෙන 500ක ළමයි වුණ 500 ළමයි 40ක් ඉන්නවා නම් අපි හරිද බයෝ වලට හදනවා සංඛ්‍යාත්මක විශ්ලේෂණයක් හරිද ලකුණු ඔන්න අපි දොන් බිඳුවේ ඉඳන් 30 වෙනකම් මෙච්චරයි මෙතන දානවා හරිද 31 ඉඳන් මම නිකන් උඩට වැටෙද ආ 50 වෙනකම් මෙච්චරයි 51 ඉඳන් 70 ඕම් ඔහොම හදලා කියනවා කෙමිස්ට්‍රි වලත් ඔහොම හදලා කියනවා දැන් මේකෙන් නේද හරියටම පේන්නේ අර බයෝ වලට ලකුණු හොඳයි කෙමිස්ට්‍රි වලට ලකුණු නරකයි කිව්වට වැඩක් නැහැ දැන් තියෙනවා සංඛ්‍යාත්මක විශ්ලේෂණය ඕම් ඔක තමයි අර මෙන්ඩලුත් මෙන්ඩලුත් හරියට සංඛ්‍යාවන් අරගෙන උසමේශාක මෙච්චරකට මිටිමේශාක මෙච්චරක් ආවා ඒ හිඳ මේ අනුපාතය ගන්නවා කියන ආන් එක තමයි සංඛ්‍යාත්මක විශ්ලේෂණය දැන් හරි ගත්තා ආ හරි පැහැදිලි නේද මොන මන්ද තුනක් කිව්වා මේ මුලින් බයිලා බයිලා කොටස් ටිකක් තියෙන්නේ කියලා එහෙනම් ඉතින් මේ ටික කරන්න දෙයක් නැහැ නමුත් වැඩේ උනුල ගන්න ඕනේ මතකයි නේද මෑ ශාක සතු විශේෂ ලක්ෂණ හතරක් කිව්වා ආයෙ මම කියන්න දෙයක් නැහැ දැන් මතක තියෙන්න ඕනේ මෙන්ඩල්ගේ පරීක්ෂණ වල නිවැරදි විද්‍යාත්මක ක්‍රමයේ තියනවා කියන්නේ කරුණු හතරක් කිව්වා ඊළඟට ඔන්න සම්බත් පොතේ නැහැ ඒකට මම කියලා දාන්නම් ඔයාලට කිව්වම පාසුවේ ආ මෙන්න මේ මෙන්ඩල්ගේ හරිද පරීක්ෂණ වලදී මෙන්ඩල් භාවිතා කළා මෑ ශාකවල ලක්ෂණ හතක් මෙන්ඩල් භාවිතා කළා මෑ ශාකවල ලක්ෂණ හතක් ඔය හැම ලක්ෂණයකටම අර වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් ප්‍රභේදන දෙක ගානේ තමයි තිබ්බේ මේ ටික කටපාඩම් නොවුනට කමන්නේ නිකන් අදහසෙන් ලියලා දාන්න ඊළඟ කරන මෙන්ඩල් සිය පරීක්ෂණ සඳහා එකිනෙකට වෙනස් ලක්ෂණ හතක් ආවේණිගතවන අන්දම පිළිබඳ අධ්‍යයනය කළේ එම ලක්ෂණ වනුයේ ඔන්න පල්ලෙන් බලන්න ලක්ෂණ ටික ලියන්න ලක්ෂණයයි ඉස්සරහෙන් ලියනවා මොකද්ද ප්‍රභේදන දෙක මම හැමතිස්සෙම ප්‍රමුඛ එක ඉස්සරහට දාන්න නිදීන එක ඊළඟට ලියන්න එනම් කේක කඳේ ටික මේ ටික නිකන් අදහස ළමයිකට තියෙන්න ඕනේ කඳේ දිග ඉරි කැලලක් ගැහුවා උස්ස මිටි අංක දෙක ඊළඟ දෙක පුෂ්ප සම්බන්ධයි පුෂ්පවල වර්ණය ඉරි කැලලක් ගැහුවා දම් සුදු අංක තුන පුෂ්පවල පිහිටීම ඉරිකැලල ගැව්වා අක්ෂීය අග්‍රස්ත ඒ කියන්නේ ආ කඳේ වටේට හට ගන්නවද අග්ගිස්සේ හට ගන්නවද කියන එක අක්ෂීය අග්‍රස්ත ඊළඟ දෙක හතර පහ බීජ සම්බන්ධයෙන් කතා කරන්නම් එනං හතර බීජවල වර්ණය ඉරිකැලල ගැහුවා කහකොළ පහ බීජවල හැඩය ඉරිකැලල ගැහුවා රවුම් හැකිලුණු අන්තිම දෙක ඒ දෙකම කරල් සම්බන්ධයෙන් පුෂ්ප සම්බන්ධයෙන් දෙකයි බීජ සම්බන්ධයෙන් දෙකයි කරල් සම්බන්ධයෙන් දෙකයි මුලින්ම කඳේ දිග අනන් 6 කරල් වල වර්ණය ඉරි කැලක් ගහලා කොලකහ බීජ වල වර්ණය කහ කොලනේ කිව්වේ කරල් වල වර්ණය කොලකහ
කරල්වල හැඩය පිම්බුණු හැකිලුණු පිම්බුණු හැකිලුණු හරි ඕන්නර මං කිව්ව වයිලට ඉඳ ඉවරයි ඡෝට නිකන් ආයෙ බලන්න ඔය කිව්ව ටික තේරුණාද ඔළුවට ගියාද मेसेज करना ඒකාංගී ප්‍රවේණි කොම් ගොඩක් වෙලාට ඔයාලා දන්න දෙයක් දැන් හරියටම තේරුම් ගන්න මතක තියාගන්න මොකද්ද මේ ඒකාංගී ප්‍රවේණිය කියලා කියන්නේ මොකද්ද මේ ඒකාංගී ප්‍රවේණිය කියන්නේ වචනේ තේරුම ගන්න ඒකාංගී ඔන්න ඔයාලා දන්නවා පොය දවසට එහෙම ටීවී එකේ නාට්‍ය යනවා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව එහෙම නේද නිකන්වත් ඉඳලා තියනද ඔය වචන තේරුම ඒකාංගික ටෙලි නාට්‍ය මාලාව සමහරවිට ඔයාලා ඒවා බලන්න ආසයි බලනවා නිකන් ඉඳලා බලනකොට ඒ නාට්‍ය එක කතා කරන්නේ ඕම් එක මිනිහෙක් ඉන්නවා මොකද මේ මිනිහයා මොකක් හරි ආයතන පන්සලේ පින් කැරේ කරනවා ඊට පස්සේ ගමේ මිනිස්සු අල්ල ගන්නවා ඊට පස්සේ ඔන්න පොලිසියට බාර දෙනවා ඔන්න අවුරුදු ගානක් ඉවේ ඉන්නවා ආයෙ ගෙදර එනවා ඕම් සම්පූර්ණ කතාවම අර මිනිහයා ගැන නේද අන්න एक ලක්ෂණයක් එක අංගයක් ගැන කතා කරනවා නම් ඒකාංගී නැත්නම් ඒකාංග ඔය දවස ගානේ ටීවී එකේ හරිදර මෙගා නාට්‍ය කියලා යන්නේ මොළවත් තමයි බලනවද නැහැ ඒවත් සයන්ස් කරන මිනිත්තු මන් දන්න විදියට ඔය මොළඳ කතා නම් බලන්නේ නැහැ කොහෙත්ම ඒකේ අර පවුලේ විස්තරේ මේ පවුලේ විස්තරේ අර දෙන්න පැනලා ගිය හැටි හරිද කීයක් ඒව කතා කරනවා එතකොට ඒව ඒකාංගී කියලා ඒව ඒකාංගී කියලා එහෙනම් දැන් ඔන්නාලට පොඩ්ඩක් අදහසක් ආවා ඒකාංගික ප්‍රවේණිය කියන්නේ මොකද්ද මම මේ බිඳුවේ ඉඳන් සරලව පැහැදිලිව ඔළුවට යන්න මේ කතා කරන්නේ හරි එහෙනම් ඒකාංගී ප්‍රවේණිය කියන්නේ මෙන්න මේකයි ජනකයින් සතු කිසියම් එක් ලක්ෂණයක් ජනකයින් සතු කිසියම් එක් ලක්ෂණයක් ජනිතයින්ට ආවේණිගත වීම පිළිබඳ හැදෑරීම තමයි ඒකාංගී ප්‍රවේණි හරිනේ පහසු වෙන්නේ මතක කියන්නේ ජනකයින් සතු කිසියම් එක් ලක්ෂණයක් ජනිතයින්ට ඊළඟ පරම්පරාවට ආවේණිගත වෙන්නේ කොහොමද ගමන් කරන්නේ කොහොමද කියලා හරිද පරීක්ෂණ කරපු එක තමයි ඒකාංගී ප්‍රවේණිය අපි මෙහෙම පරිගණන ජනකයින් සතු කිසියම් ජනකයින් සතු කිසියම් එක් ලක්ෂණයක් ජනකයින් සතු කිසියම් එක් ලක්ෂණයක් ජනිතයින්ට ආවේණිගත වන ආකාරය පිළිබඳ ජනිතයින්ට ආවේණිගත වන ආකාරය පිළිබඳ හැදෑරීම ජනිතයින්ට
ජනකයින්සතු කිසියම් එකලක්ෂණයක් ජනිතයින් ආවේනිගත වීම පිළිබඳ හැදෑරීම තමයි ඒකාංගී ප්‍රවේණි. හරි ඕම කතාව විතරේ කියලා දාන්න. එනම් මෙන්දලුත් අපි දන්නවා ලක්ෂණ 7යි වරකට ඕම් වේ ලක්ෂණ 7ෙන් එක ගානේ අරගෙන මේ ඒකාංගී ප්‍රවේණියට ලක් කළා. දැන් ලක්ෂණ 7 රිකවර් කෙරෙන්නේ නැහැ. මම නමුත් කියලා දැන් මේ දැන් වාට හොඳ අදහසක් තියෙනවා. ඔන්න එහෙනම් මෙන්ඩල් අපි තමු මුලින්ම කළා හරිද කඳේ දිග නැමැති ලක්ෂණය නැත්තම් පුෂ්පෝල වර්ණය වෙන එක. හරිද? කඳේ දිග නැමැති ලක්ෂණය සඳහා ඒකාංගී ප්‍රවේණිය කළා. ඒ කියන්නේ මොකක්ද? ඕකවල සමාන පිටකලින් ඕනතරම් අහලා තියෙනවා. ඕන් දැන් හරියට තේරුම් ගන්න. මොකද්ද මේ කඳේ දිග කියන ලක්ෂණය සඳහා මෙන්ඩල් කරපු ඒකාංගී ප්‍රවේණිය? මෙතරදි මෙයා කළේ නුමුමු ඕම් වචනයක් එනවා. මං ඒකාංගී ප්‍රවේණිය පැහැදිලි කරලා ඉවර වෙලා ඕම්ය සංකීර්ණ වචන ටික කතා කරන්න යනවා. සම්පත් පොතේ නම් ওই ටික මුලින්ම කතා කරලා තියෙනවා. මුලින් කතා කළොත් ඔයාලට තේරෙන්නේ නැහැ. ඒකයි ඒකාංගී ප්‍රවේණිය කතා කරලා ප්‍රවේණිය පද ටික කතා කරන්නේ. නුමුමු නුමුමු උසමේශාකයි නුමුමු මිතිමේශාකයි මුහුම් කළා. මොකද්ද දැනට තේරුම් ගන්නකො නුමුහුම් කියන්නේ? ඔන්න අපි හිතමු දූපතක් තියෙනවා සම්පූර්ණයෙන් හරිද ඔන්න බොඩ බිමින් වෙන් වෙලා වටේ තියෙන ජලය. එහෙනම් දූපතක් තියෙනවා. හිතන්න මේ දූපත තුල මෑශාක තියෙනවා. මේ මෑශාක සියල්ල උසයි. මේ මෑශාක සියල්ල උසයි. මේ මෑශාක වලින් ඊළඟ ඔන්න කරල් හැදිලා ඒ ඇට ටික වැටිලා ආයෙ පැල දෙනවා. ආයෙ මෑශාක එනවා. ඒවත් උසමයි. පරාග කණිකා ටික පින්සලේ ගාන අරගෙන ඔන්න අනිත් මලේ කලංකේ ගානවා. ඕක තමයි පරපරාගනේ. එහෙනම් ඕක කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ ටික දවසක් යනකොට හරිද ඕම් හරිද මේ පරාගනේ වෙච්ච පුෂ්ප වලින් කරල් ටික හදනවා. කරල් ඇතුලේ බීජ තියෙනවා. ඔය කරල් මෝරකුවට පස්සේ බීජ ටික අරගෙන ආයෙ පාත්තියක හිටෙව්වා. ඕකයි මෙතන කරේ. ඕස්ට්‍රියානු පූජකවරේ ඉන්නේ. මහ ලොකු වැඩකුත් නැහැ. අවුරුදු ගානක් ඉඳලා ඕවා හිටෝ හිටෝක හරිද අපිට මේ කරදරේ නැද්ද නැත්තම් මේ පාඩම කතා කරන්න වෙන්නේ නැහැ නේ. එහෙනම් ඕක තමයි වෙන්නේ කලේ. ඊට පස්සේ ඒ බීජ වලින් පැලාවට පස්සේ ඒව උසද මිටිද කියලා බලුවා. කොහේ කියලා? එහෙනම් ඔන්න ඔය විදිහට මෙන්ඩල් හරිද නුමුහුම් උස මෑශාකයි නුමුහුම් මිටි මෑශාකයි මුහුම් කරලා ඊළඟ પરම්පරාව ගත්තා. දැන් ඒ කලේ මොකද්ද කියන්නේ ඔයාලා දන්නවා. අන්න ඒ ගත්ත પરම්පරාවේ ශාක සියල්ල උස මෑශාක වුණා. මෙන්ඩල් ජාන කියන වචනේ අහලවත් නැහැ. DNA අහලවත් නැහැ. වර්ණදේ අහලවත් නැහැ. එයා දැක්කී ඕම්වේ පිටින් ලැබෙන ලක්ෂණයේ විතරයි නුමුම් මුස මෑශාකයි නුමුම් මිටි මෑශාකයි මුහුම් කරාම ලැබුණු ශාක සියල්ල උස ශාක. මෙන්ඩල්ට හරි පුදුමත්. මොකද උනේ කියන්නේ? ඊළඟට මෙන්ඩල් කලේ ඕම්වේ උස මෑශාක. දැන් ඒව නුමුම්ද? නෑ දැන් මුහුම්. ඔය උසමේ ශාක අතරම මුහුම් කරලා ගත්ත ඊළඟ પરම්පරාව. අන්න ඊළඟ પરම්පරාවේ උස තුනට මිටි එකක් කියන අනුපාතය ආවා. අපි ඔය පරීක්ෂණය කළා නම් ආශානීයමයි. හරිද උස ශාකක් තියෙනවා මිටි මෑ ශාකක් තියෙනවා. ආ හොඳයි කියලා ඔච්චරයි. මෙන්ඩල් එහෙම නෙමේ. මෙන්ඩල් කල්පනා කළා ඇයි මෙහෙම වෙන්නේ? ඒ මෙහෙම වෙන්නේ ආන් මෙහෙම කල්පනා කරලා ඔය ප්‍රතිඵලයේ ලැබෙන හැටි එයා පුරෝකථනය කරලා එයාගේ අදහස ඉදිරිපත් කළා. ඕක තමයි අද අපි මෙන්ඩල්ගේ පළවෙනි නියමය කියලා කතා කරන්නේ. දැන් හරිනේ ඒකාංගී ප්‍රවේණිය.
ඒකාංගී ප්‍රවේණිය සඳහා බින්දල් විසේ ඒකාංගී ප්‍රවේණිය සඳහා බින්දල් විසේ ඒකාංගී ප්‍රවේණිය සඳහා බින්දල් විසේ වරකට මේශාක සතු වරකට මේශාක සතු කිසියම් එක් ලක්ෂණයක් තෝරා ගන්නාලද කිසියම් එක් ලක්ෂණයක් තෝරා ගන්නාලද මෙහිදී කඳේ දිග නැමැති ලක්ෂණය මෙහිදී කඳේ දිග නැමැති ලක්ෂණය තෝරාගතහොත් කඳේ දිග නැමැති ලක්ෂණය තෝරාගතහොත් මෙම ලක්ෂණය සතුව මෙම ලක්ෂණය සතුව ප්‍රභේදන දෙකකි මෙම ලක්ෂණය සතුව ප්‍රභේදන දෙකකි එනම් උස සහ මිටි උස සහ මිටි ඊළඟට මෙහිදී නුමුහුම් ඔන්න වචනය අවශ්‍යයි අනිවාර්යයි මෙහිදී නුමුහුම් උස මේශාක උස මේශාක නොමුහුම් මිටි මේශාක සමග නොමුහුම් උස මේශාක නොමුහුම් මිටි මේශාක සමග මොහොම් කරන ලදී හරිනම් ඔතෙන්ට දෙමුහුම් කියන වචනේ ගැලපෙනවා නොමුහුම් දෙන්නේ කින්ද දෙමුහුම් කිව්වක් කමන්නේ මොහොම් කිව්වට ගැලපෙන්නේ නැහැ මොහොම් කරන ලදී කියලා කරන එවිට ලැබුණු පළමු පරම්පරාවේ ශාක සියල්ල පළමු පරම්පරාවේ ශාක සියල්ල උස මේ ශාක වි උස මේ ශාක වි ඊළඟට මෙලෙස ලැබුණු උස මේ ශාක උසමේ ශාක එම උසමේ ශාක සමගම මුහුම් කරන ලදි එම උසමේ ශාක සමගම මුහුම් කරන ලදි එවිට ලැබුණු දෙවන පරම්පරාවේ ශාක දෙවන පරම්පරාවේ ශාක කොහොමද උස තුනත මිටි එක යන අනුපාතය පෙන්වීය උස තුනත මිටි එක යන අනුපාතය පෙන්වීය හරි එනම් අර සංකේත හරියට භාවිතා කරන්න ඕනේ මේ නිකන් දැනට ලිව්වොත් ඔන්න මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණිය කලේ මොකද්ද ඔන සරලව කිව්වා අපි පී අකුර ගන්නවා දෙමව්පියන් කියන්න පේරන්ට්ස්ලා කියන්න එහෙනම් මෙයා ඔන්න මගේ දේ කියන්නේ වලලිය දෙරේ කියන්නේ නුමුහුම් උස මේශාක මුහුම් කරනවා නුමුහුම් මිටි මේශාක එක්කලා එයා ගන්නවා පළවෙනි පරම්පරාව F1 පරම්පරාව කියන්න ප්‍රෝජනි ඒකත් P වලින් පටන් ගන්නවා මේකටත් P ගත්ත හින්දා හරියන්නේ ඒ හින්දා F ගන්නවා එනම් ෆස්ට් ප්‍රෝජෙනියක පළවෙනි පරම්පරාව මොකදුදේ 100ට 100ක් උස මේශාකමයි මෙන්ඩල් මෙතනින් නැවතුනේ ඕම් ඔය උස මේශාක අතරම ක්‍රොස් කළා මුහුම් කළා එහෙනම් F1 ක්‍රොස් F1 එහෙනම් ඕ මුහුම් කියලා ලියන්නේ ඇයි මේවනේ එහෙනම් උස මුහුම් කරනවා උස ඕම් යා ගත්තා F2 F2 උස මේශාක තුනට මිටි මේශාක එකයි. ඔක කොහොමද තියෙන්නේද? කොහොමද තියෙන්නේ? ඉතින් නියමද?
එහෙනම් මේ විදිහට අපි මේ කතා කළේ හඳේ දිග කියන ලක්ෂණයනේ මෑශාක සතු අනෙකුත් ලක්ෂණ සඳහාත් මෙන්ඩලෝ පරීක්ෂණය කරා මෙන්ඩල් පරීක්ෂණය කරා ඒ සඳහා ලැබුණු අනුපාතය 3ට 1යි එහෙනම් මේක ලැබෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ඔන්න මෙන්ඩල් එයාගේ අදහස ඉදිරිපත් කළා අද අපි ඒක කතා කරනවා මෙන්ඩල්ගේ පළවෙනි නියමය කියලා ඔන්න මම ඊළඟට පළවෙනි නියමය පැහැදිලි කරලා දෙන්නම් ලියුමක් ගාලා मेंडल विसिन इलाकरण मेंडल विसिन मेंडल विसिन यह तो आकार है तम मेंडल विसिन यह तो आकार है तम मैं शाक सतु अनेक लक्षण द मैं शाक सतु अनेक लक्षण द एकांगी प्रवेनीय संधा एकांगी प्रवेनीय संधा अध्ययने करण लदी एवा संधा लगुनु प्रतिपलेद एवा संधा लगुनु प्रतिपलेद इहत आकारम भी इहत आकारम भी इला करण इहत प्रतिपलय इहत प्रतिपलय लबेन आकारे पहदा दीम संधा इहत प्रतिपलय लबेन आकारे पहदा दीम संधा मेंडल विसिन कल्पितया इदिरिपत करन लदी मेंडल विसिन कल्पितया इदिरिपत करन लदी අද එය මෙන්ඩල්ගේ පළමු නියමය ලෙස හැඳින්වේ අද එය මෙන්ඩල්ගේ පළමු නියමය ලෙස හැඳින්වේ හරි එහෙනම් ඕම් වැදගත් තැනකට ආවා එනම් ඔන්න මෙන්ඩල්ගේ ඒකාංගී ප්‍රවේණිය කතා කළා. ඔයාලගේ සම්පත් පොතේ ඒකාංගී මුහුම කියලා අහනවා මම තා විතර පැහැදිලි කරේ නෑ ඒකාංගී මුහුම ඒකාංගී ප්‍රවේණිය කියලා ගත්ත මාතෘකාව. මම එක පැහැදිලි කරන්න ඉස්සරහට ඔන්න එහෙනම් මේ ප්‍රතිපලයේ පැහැදිලි කරන්න මෙහෙමයි වෙන්නේ කියලා මෙන්ඩල්ට හිතෙන දේ කිව්වා. හරිද? ඒක අල්පිතය පිළිවිද ඉස්පත් කළේ. නමුත් අද අපි ඒක පිළිගන්නවා මෙන්ඩල්ගේ පළමු නියමයේ විදිහට. එනම් මාතෘකාව මෙන්ඩල්ගේ පළමු නියමය ඔක තව නමකින් හඳුන්වනවා සාධක වියුක්ත වීමේ නියමය. ලියන්න මාතෘකාව මෙන්ඩල්ගේ පළමු නියමය වරන් තුල ලියන්න සාධක වියුක්ත වීමේ නියමය. සාධක වියුක්ත වීමේ නියමය. මොකද්ද මේකෙන් කියන්නේ? ඔන්න එකම සැරේ මතක තියාගන්න. තේරුම් ගන්න මතක තියාගන්න. හරිද? සාධක වියුක්ත වීමේ නියමය. හරි. හරිද? වීඩියෝ වල ඔඩියෝ වල අවුලක් නැහැ නේද? ඇහෙනවනි කියන එක මොනවාරි ගැටලුවක් තියෙනවා නම් අහලා කියන්න මැසේජ් කරන්න ඕනක. ආ. මෙන්න මේ මෙන්ඩල්ගේ පළවෙනි නියමයේ එහෙම නැත්නම් ඔන්න පස්සේ දේරේ යයි මේ වචනේ ගත්ත කියලා සාධක වියුක්ත වීමේ නියමයේ කියවෙන්න ඕන කරුණු දෙකයි කියවෙන්න ඕන කරුණු දෙකයි මොනවද මේ කරුණු දෙක? ඔන්න මේ මෙන්ඩල් කියනවා ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. ජන්මානු ජනනයේදී එක් ජන්මානුවකට එක් සාධකයේ බැගින් ලැබෙන පරිදි එම සාධක යුගල එකිනෙකින් වියුක්ත වේ. ඕම් පළවෙනි නියමය. දැන් මේක මුලින්ම අහන කට්ටියට ඕම් පොඩ්ඩක්වත් තේරුනේ නැහැ. අපි දැන් ලොග් කරලා බලන්න කිව්වදී මොකක්ද එහෙනම්? හරිද? මේ කරුණු දෙක.
ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. මං කිව්වා මෙන්ඩල් ඔය කාලේ DNA ගැන දන්නවද? DNA තුල තියෙන ජාන ගැන දන්නවද? මේ DNA සකස් වෙලා තියෙන දණ්ඩාකාර ව්‍යුහවන වර්ණ දේහ ගැන දන්නවද? ඔය මෙලෝදයක් දන්නේ නැහැ. හැබැයි මෙන්ඩල් ඔච්චර එයාගේ ප්‍රතිඵලය තීක්ෂණව දැක්කද කියන එක උන් අපිට හිතා ගන්න බෑ. අර ලැබුණු පළවෙනි පරම්පරාවේ ශාක සියල්ල උස වුණා, දෙවෙනි පරම්පරාවේ ශාක 3ට 1 අනුපාතයට උස පිටි වුණා. ඕක දිහා දැක්කම මෙයා කියනවා මෙන්ඩල් හරිද ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. හරිද? එයා කියනවා ජීවීන්ගේ ලක්ෂණ තීරණය කරන්න ජීවීන් තුල සාධක කියලා දෙයක් තියෙනවා, ෆැක්ටර්ස්. එයා සිංහල දන්න ෆැක්ටර්ස්. අපි ගණන් හදද්දී ඔය බීජගණිතයේ එහෙම ගණන් හදද්දී ගන්න මේ සාධකයේ x ලෙස සලකමු, මේ සාධකයේ y. ආන්නේ වගේ මෙන්ඩල් කියනවා මොනවා හරි සයිඩ ඇතුලේ හරිද ද්‍රව්‍යයක් තියෙනවා. ඒ මොනවද කියන්නේ දන්නේ නැහැ. ඒ හින්දා නම දැම්ම ෆැක්ටර්ස් සාධක. සාධක ආන්නේ සාධකන් නිකන් නෙමේ තියෙන්නේ, ජෝඩු ජෝඩු විදිහට යුගල් විදිහට තියෙන්නේ. දැන් හරිද? එනම් ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. දැන් අපි දන්නවා මෙන්ඩල් මේ සාධක කිව්වේ මොනවටද? ජානවලට. අපේ දේහ ශෛලියක් ගත්තොත් අපේ දේහ ශෛලියක සමජාත වර්ණ දේහ යුගල් 23යි. එහෙනම් වර්ණ දේහ තියෙන්නේ ඕම් ඔය වගේ සමජාත වර්ණ දේහ යුගල් විදියට. එතකොට මේ එකක තියෙනවා නම් මොනවායි ලක්ෂණයකට අදාළ ඥානය ඕම් ඒකේ තවත් ආකාරයක් තියෙනවා නිකේ. ඕන් දැන් අපි දන්නවා මේ ඥාන යුගලෙන් තමයි කිසියම් ලක්ෂණයක් තීරණය කරන්නේ. මෙන්ඩල් ලෝවද නැහැ. මෙන්ඩල් ලෝ කතා දන්නේ නැහැ. නමුත් මෙන්ඩල් කිව්වා මොනෝ හරි දෙයක් යුගල් වශයෙන් තියෙනවා. එයා නම දුන්නා ඒවට සාධක. එහෙනම් දැන් හරිනේ. දැන් හරිනේ කතාව. ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. ඊළඟට එයා කියනවා ජන්මානු ජනනයේදී ජන්මානු හදනකොට මොකද වෙන්නේ? මෙම සාධක යුගල එකිනෙකින් වියුක්ත වේ. හරි නේද? ශෛලයක් ඇතුලේ තියෙන මේ සමජාත වර්ණ දේහවල එහෙනම් ওই විදිහට ඥාන පිහිටලා තියෙනවා. ඌනන විභාජනයේ සිද්ධ වෙලා ජන්මානු හදනකොට කුංජම්මානු ජායා ජන්මානු හදනකොට මේ දෙන්න යනව නේද වෙනම ජන්මානු දෙකකට? මෙයා වෙන් වෙලා එක ජන්මානුකට යයි, මෙයා වෙන් වෙලා එක ජන්මානුකට යයි. එහෙනම් අර මෙන්ඩල් කිව්ව සාධක දෙක එකිනෙකින් වෙන් වෙනවා. ඔය හින්ද තමයි මෙන්ඩල්ගේ පළවෙනි නියමය තව නමකින් හඳුන්වන්නේ. එහෙනම් සාධක වියුක්ත වීමේ නියමය. හරි නේද? මෙන්න සාධක මොකද වෙන්නේ? වියුක්ත වුණා. දැන් මතක තියාගන්න. ඕන් දැන් මතක තියාගන්න. එහෙනම් මෙන්ඩල්ගේ පළවෙනි නියමය අපි හඳුන්වන සාධක වියුක්ත වීමේ නියමය කියලා. මොකද්ද සාධක වියුක්ත වීමේ නියමය? කර්මු දෙක කියවුණා නම් ඔච්චරයි. ඔය කර්මු දෙක කියවුණා නම් ඔච්චරයි. දැන් තමන් තනියම ඔලුවට දාගන්න කර්මු දෙක මොකද්ද? ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. දැන් නරක් කරනකොට මුඩු වෙනවනේ. ආව් මයික් එක මියුට් වෙලා නැහැ. කවුරුරි අන්මියුට් ඉන්නවා. අහන ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. ඊළඟ තමයි ජන්මානු ජනනයේදී මෙම සාධක යුගල එකිනෙකින් වෙන් වේ, වියුක්ත වේ. දැන් ඉතින් ඇතිනේ, දැන් ඉතින් ඔලුවට දාගන්න පුළුවන් නේ. ලියන්න නේද ජීවි ඔකම ලියන්නේ ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන අර 66 99 ප්‍රමාණය තුල ලිව්වක් කමන්නේ. සාධක වචන විශේෂ සාධක යුගල් වශයෙන් පවති ජන්මානු ජනනයේදී නැත්නම් ජන්මානු සාධන විට ඕන එකක් ජන්මානු ජනනයේදී එක් ජන්මානුවකට එක් සාධකයේ බැගින් ලැබෙන පරිදි
එම සාධක යුගල එකිනෙකින් එම සාධක යුගල එකිනෙකින් වියුක්ත වේ නැත්නම් වෙන් වේ මොන මොකද කියන්නේ මොන මොකද කියන්නේ මෙන්න ගිය පළවෙනි නියමයේ තේරුණාද මගේ කියන ඔය කරුණු දෙක කියුණා නම් එතරම් එහෙනම් ආයතරක් කිව්වොත් මෙන්දල්ගේ පළවෙනි නියමය අපි හඳුන්වනවා සාධක වියුක්ත වීමේ නියමය කියලා. මොකද්ද නියමය? ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල් වශයෙන් පවතී. ජන්මානුජනනයේදී එක් ජන්මානුවකට එක් සාධකයේ වෙගින් ලැබෙන පරිදි මෙම සාධක යුගල එකිනෙකින් වියුක්ත වේ. හරි. කියන්න පුළුවන් මාතෘකාවක් මෙන්දල්ගේ පළමු නියමය පහදා දීම. මෙන්ඩල්ගේ පළමු නියමය පහදා දීම. හරි, දැන් අපි හරියට මුහුම අඳින්න යන්නේ. කලින් නිකන් වචන වලින් ලිව්ව දැන් එහෙම නෑ. ඔන්න දැන් ඔයාලා හරියටම මතක තියාගත්තා මෙන්ඩල්ගේ පළවෙනි නියමය. එයා කියන දේ අනුව කොහොමද අපි ඕක පහදලා දෙන්නේ? हरियट එතකොට මෙන්ඩල් ඒකාංගී ප්‍රවේණිය සඳහා ගත්තේ හඳේ දිග කියන ලක්ෂණය. ඔන්න ඔය ලක්ෂණය අපි දැන් දන්නවා ප්‍රමුඛ සහ නිලීන කියලා ආකාර දෙකක්. ඔය වචන ටික වෙනම පැහැදිලි කරලා දෙන්න ඕනේ, වචන ටික පැහැදිලි කරලා දෙනවා. අපි හරියට මේක ලියන්න ඕනේ කඳේ දිග නැමැති ලක්ෂණය සම්බන්ධයෙන් උස උස. මේකට අපි සංකේතය ගන්නවා කැපිටල් T ප්‍රමුඛ වේ මිති සිම්පල් ටි නිලීන වේ. ඔක්කොටම කලින් විභාගයට ගානක් ආවත් අපි ගන්න සංකේතයි ප්‍රමුඛ නිලීන කතාවයි අපේ උත්තරේ බලන කෙනාට ඒ ගුරුවරයාට අපි හඳුන්වලා දෙන්න ඕනේ. එහෙනම් නිකම් මුල්‍යන කඳේ දිග නැමැති ලක්ෂණය සම්බන්ධේ කඳේ දිග නැමැති ලක්ෂණය සම්බන්ධේ කඳේ දිග නැමැති ලක්ෂණය සම්බන්ධයෙන් උස වරහන්තුල කැපිටල් ටි ප්‍රමුඛ ලක්ෂණයේ වේ. ප්‍රමුඛ ලක්ෂණයේ වේ මිටි වරහන් තුලේ සිම්පල් ටි නිලීන ලක්ෂණයේ වේ. නිලීන ලක්ෂණයේ වේ. හරි. ඕ ප්‍රමුඛ ලක්ෂණය නිලීන ලක්ෂණයයි ඒ දෙකට සංකේත දෙකයි හඳුන්වලා දුන්නා. දැන් කොහොමද මුහුම ලියන්නේ? හරි, ඒක දෙයක්. ඔන්න මුලින්ම අපි පී අපර දානවා පේරන්ට්ස්ලා. පේරන්ට්ස්ලා නුමුහු. නුමුහු නම් මලපතේ කියලා දෙන්න. හරිද? නුමුහු නම් එයාලගේ සාධක යුගල එකම જાතියෙන් ඉන්නේ නම් කැපිටල් D කැපිටල් T. අනික කෙනා නුමුහු විදි එනම් පොස් කරනවා කියලා දානවා. එයා සිම්පල් T සිම්පල් T. ඔකයි කතාව ළඟ සතියේ මම කියලා දෙන්නම්. එයි මේ නුමුහු වචනේ එක පැහැදිලි කරලා මෙහෙම ලියන්නේ කියන එකවා කියනවා. එහෙනම් පේරන්ට්ස්ලා ඔන්න කැපිටල් D කැපිටල් T සිම්පල් T සිම්පල් T. ඊළඟට අපි ලියන්න ඕනේ ජන්මානු. ජන්මානු ජන්මානු කියන්නේ ගැමී. ඒ හින්දා සංකේතය ගන්නවා G අකුර. එහෙනම් මෙන්ඩල් කිව්ව ජීවීන්ගේ ප්‍රවේණික ලක්ෂණ තීරණය කරන සාධක යුගල. මේ යුගල. මේ යුගල. යුගල වශයෙන් පවතී. ජන්මානු සාධන කොට මේ සාධක යුගල එකිනෙකින් වියුක්ත වේ. එහෙනම් මෙයාගෙන් හැදෙන මේ ජන්මානු මෙයාගෙන් හැදෙන ජන්මානු දෙකේදී මේ කැපිටල් T කැපිටල් T වෙන් වෙලා ජන්මානු දෙකට යනවා. හැබැයි දෙකේම එකමනේ කැපිටල් තියෙන්නේ. ඒ හින්දා අපි දෙකක් ලියන්නේ නැහැ. එකක් ලියනවා ජන්මානු ලියනකොට හැමතිස්සෙම මේක රවුම් කරන්න ඕන. මෙයන් ජන්මානු දෙකක් හදනවා ඔය සාධක යුගල වෙන් වෙලා. හරිද? දෙකම එක වගේ. හින්දා අපි එකක් ලියනවා රවුම් කරනවා. ඔන්න ගන්නවා F1 මංගලුත්තිවා ප්‍රෝජෙනිවා.
එහෙනම් මේ දෙක ඔන්න සංසේචනය වුණා එකතු වුණා කැපිටල් T සිම්පල් T එහෙනම් මේ කැපිටල් T තමයි ප්‍රමුඛ ලක්ෂණය ගින්නේ එහෙනම් මේ මැච් එක මොකද වෙන්නේ 100ට 100ක් ඔන්න උසයි 100ට 100ක් මේ මැච් එක උසයි ඊළඟට මොකද වෙන්නේ ඊළඟට F1 cross F1 මෙයාලා මෙයාලා කරන මූව් කරා එහෙනම් අපි එක දිනනවා කැපිටල් T සිම්පල් T cross කැපිටල් T සිම්පල් T ආය ගන්නවා ජන්මානු හරිද ආ දැන් ජන්මානු එකක් කියලා බෑ මෙන්න මෙයාගෙන් හදන එක ජන්මානුව මෙන්න අනික වියුක්ත වෙලා ගියන හදන ජන්මානු මෙතනත් එහෙමයි ජන්මානු දෙකක් හදනවා කැපිටල් T සහිත එකයි සිම්පල් T සහිත එකයි අගන්නවා ප්‍රෝජනි දෙක සෙකන්ඩ් ප්‍රෝජනි එක F2 ඕමෝක ගන්න ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි ඉරි ගහලා යා කරලා එහෙම නැත්නම් පණ කොටුවේ ඉරි ගහලා යා කරනවා නම් ඒකත් කැමති ක්‍රමයක් ලේසි ක්‍රමයක් අලගන්න ඕල් ලේසි ක්‍රමය තමයි මේ පළවෙනි ජන්මානුව මෙයාගේ පළවෙනි එකත් එක්ක මේ පළවෙනි ජන්මානුව ඉවර කරලා ඉන්න ඒ කියන්නේ ඒ පළවෙනි ජන්මානුව මෙයාගේ දෙවෙනි එකත් එක්ක දැන් යම් මේකට මේ පළවෙනි ජන්ම මේ දෙවෙනි ජන්මානුව මෙයාගේ පළවෙනි එකත් එක්කලා මේ දෙවෙනි ජන්මානුව මෙයාගේ දෙවෙනි එකත් එක්ක දැන් ඉරි දිහා බල බලා ලියනවා මෙතන මොකද එන්නේ කැපිටල් T කැපිටල් T මෙතන කැපිටල් T සිම්පල් T කැපිටල් ලකුණු දිනනවා නම් ඉස්සරහට ගන්න ඕනේ මෙතන කැපිටල් T සිම්පල් T මෙතන සිම්පල් T සිම්පල් T ඕක කතාව මේ තුන් දෙනාම උසයි මෙයා ඔන්න මිටි එහෙනම් තුනට එක අනුපාතයෙන් ඔච්චරයි. නෝ ඔක දීලා පෙන්නන්නද? ඔක දීලා පෙන්නන්නද? parents ලා capital T capital T simple T simple T ජන්මානු රවුම් ඇතුළු ගියන දොට capital T simple T F1 capital T simple T කියන්නේ පිටින් බලපුවාම මෑ ශාක උසයි. ඊළඟ F1 cross F1 capital T simple T cross කරනවා capital T simple T ඔන්න ජන්මානු ගත්තාම එනවා අරද මෙයාගේ ජන්මාම දෙකයි අර සාධකිකල වියුක්ත වෙලා කැපිටල් T සයිස් එකක් සිම්පල් T සයිස් එකයි කැපිටල් T සයිස් එකක් සිම්පල් T සයිස් එකයි එහෙනම් ඔන්න ඉරි ටික ගහලා ගන්න F2 හරිනේ ඕම් මෙන්නල් කිව්ව කතාව පන්දියම් පල්ලෙන් කරනවා F2 පරම්පරාවේ ලක්ෂණ සඳහා F2 පරම්පරාවේ ලක්ෂණ සඳහා තුනට එක අනුපාතය ලැබෙන්නේ තුනට එක අනුපාතය ලැබෙන්නේ තුනට එක අනුපාතය ලැබෙන්නේ මොකක් හින්දද සාධක වියුක්ත වීම නිසායි එහෙනම් ඕම් අපිට හම්බුණු මේ පාඩමේ පළවෙනිම අනුපාතය තුනට එක ඔයාලට ඉස්සරහට අනුපාත ටිකක් මතක තියාගන්න වෙනවා පළවෙනිම එක තුනට එක කොහේ හරි ගානක තුනට එක අනුපාතය ආව නම් එතර තියෙන්නේ ඒකාංගී ප්‍රවේණියක් කියන එක මතක් වෙන්න ඕනේ. සාධක වියුක්ත වීම නිසාය. ඒ අනුව ඒකාංගී ප්‍රවේණිය සඳහා ඒ අනුව ඒකාංගී ප්‍රවේණිය සඳහා මෙන්ඩලීය අනුපාතයේ ලෙස සලකන්නේ ඒ අනුව ඒකාංගී ප්‍රවේණිය සඳහා මෙන්ඩලීය අනුපාතයේ ලෙස සලකන්නේ තුනට එක අනුපාතය තුනට එක අනුපාතය ඔන්න මේ ඉරි ගහලා ගන්න එකට වඩා ඔයාලගේ සම්පත් පොතේ දැන් බර කරලා තියෙන්නේ පණ ඉස්ත්‍යා එක පණ කොටුවෙන් ගන්න එක තමයි හැමතැනම වාර්තා කරලා තියෙන ඉන්න ක්‍රම දෙකම දැනගන්න ඕනේ. ආ පණ කොටුවෙන් මේක ගන්න කොහොමද? මේ ජන්මානු හතරෙන් හරිද F2 හැදෙන හැටි කොහොමද පණ කොටුවෙන් ගන්න හරි ලේසි දෙයක් ඔන්න. හරිද පණ කොටුව ඔන්න මේ පළවෙනි එකේ ජන්මානු ජන්මානු වන් පිටින් යන ජන්මානු ජන්මානු එහෙනම් මේ පැත්තේ පෙන්නවා එක්කෙනෙක්ගේ ජන්මානු ඒ කියන්නේ මේ දෙක මේ පැත්තේ පෙන්නවා අනිත් කෙනාගේ ජන්මානු එහෙනම් ඔන්න මෙතන එනවා කැපිටල් T මේක මෙතන එනවා මේක සිම්පල් T ආ මේ පැත්තේ පෙන්නවා අනිත් ජන්මානු දෙකේ එහෙමයි කැපිටල් T
සිම්පල් පි දැන් දෙපැත්ත බල බල කොටු පුරවනවා එහෙනම් මෙතෙන් දෙන්නේ මේ කැපිටල් ටි කැපිටල් ටි මේ දෙපැත්ත මෙතෙන් බලපුවාම කැපිටල් ටි සිම්පල් ටි මෙතෙන් දෙනවා කැපිටල් ලකුණු කලින් ලියන්න ඕනේ කැපිටල් ටි සිම්පල් ටි මෙතන සිම්පල් ටි ඕකේ ආයි කියන්නේ දැන් කියන්නේ ඕ පරක් කොටුව එහෙනම් මෙයා උසයි මෙයා උසයි මෙයා උසයි මෙයා මිටි ඕන අර පොඩියට කුරු දෙමු මෙතන ලක්ෂණ එලියන්න උස 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 නිදි ඕම් පනක් කොටුවෙන් ප්‍රතිබලය ගන්න ඕම එහෙනම් අන්තිමට එක ලියලා දාමු පනක් කොටු ආධාරයෙන් පනක් කොටු ආධාරයෙන් ආධාරයෙන්ද පනක් කොටු ආධාරයෙන්ද F2 ලබාගත හැකි F2 ලබාගත හැකි පනක් කොටුව කියන්නේ මොකද්ද කියලා ඕනනම් ලියමු තව කරුණක් පනක් කොටුව යනු පනක් කොටුව යනු පනක් කොටුව යනු යම් මුහුමකින් හෝ අභිජනනයකින් සෑදෙන යම් මුහුමකින් හෝ අභිජනනයකින් සෑදෙන ජනිතයින්ගේ තිබිය හැකි ජනිතයින්ගේ තිබිය හැකි ප්‍රවේණි දර්ශ නිරූපණය කරන ප්‍රවේණි දර්ශ නිරූපණය කරන ප්‍රස්තාරික නිරූපණයේ කිවරි වෙලාවක් විවගත පනත් කොටුව කියලා අහන්නේ පනත් කොටුව කියලා කියන්නේ මොකක්ද කියලා අහුවොත් ප්‍රස්තාරික නිරූපණයේ කි එගෙන පනත් කොටුව ගහන්න පනත් කොටුව ගහන්න අපරසතේ මම මේ වචන පැහැදිලි කරලා දෙන්නම් සමහර වෙලාවට අහලා තියනවා දන්නවා හරියටම පැහැදිලි කරලා දෙන්න ඕනේ හැබැයි මෙහෙමයි ළමයි හරියට දිගටම හරියට හිටියොත් තමයි මේක කරන්නේ මම කියලා මම පටන් ගත්තේ කියලාමයි පටන් ගත්තේ හරි එහෙනම් ඔන්න මේක ඇතින් මේ මේ දෙක ලියලා දාමු මොනවද රූපාණු දර්ශ අනුපාතය මොකද රූපාණු දර්ශ අනුපාතය කියන්නේ අපිට පැහැදිලි කරලා දෙන්නම් මේ මේකයි උස මිටි තුනට එක මේකෙන් අපිට පේන රූපයන්ගේ අනුපාතය උස තුනට මිටි එකයි ඔන්න අනික තමයි ප්‍රවේණි දර්ශ අනුපාතය මොකද්ද ඒ මොකද්ද ඒ හරියටම කියලා දෙන්නම් මෙන්න ප්‍රවේණි දර්ශයක් තියෙනවා කැපිටල් D කැපිටල් D තව එකක් තියෙනවා කැපිටල් T සිම්පල් T තව එකක් තියෙනවා සිම්පල් T සිම්පල් T ඕකේ අනුපාතය 3ට එකද ප්‍රවේණි දර්ශ අනුපාතය මෙයාලා ඉන්නේ එකයි මෙයාලා ඉන්නවා දෙකක් මෙයා දෙකයි උන්නේ නම් ඒකාංගී ප්‍රවේණියේ මම මේ වචන ටික පැහැදිලි කරලා දෙන්න තමයි කලින් ඒකාංගී ප්‍රවේණිය කතා කරන්නේ ඔන්න වචන ටික පැහැදිලි කරලා දෙනවා ලස්සන්ට පස්සේ හරිද දැන් නිකන් අදහස් ගන්න රූපාණු දර්ශ අනුපාතය ඒකාංගී ප්‍රවේණිය සඳහා 3ට 1 එතකොට මේ ශාකවල ඕනම ලක්ෂණයකට කළා නම් ඕකම තමයි ප්‍රවේණි දර්ශ අනුපාතය 1ට 2ට 1 1ට 2ට 1 මෙතන අකුරු දෙකම කැපිටල් මෙතන කැපිටල් සිම්පල් කරව මේ තියෙන එක අන්න සිම්පල් T අකුරු දෙකම හරිද සිම්පල් එක බලම යනිකන් දන්නවා මම දන්නවා මේ වචන හිමෙන් දන්නවා කියන්නේ ප්‍රමුඛ සමයෝගී විෂම යෝගී නිලීන සමයෝග පොගන් දිලා දාන්න. පොගන් දිලා දාන්න නම් රූපාණු දර්ශ අනුපාතය උසට මිටි 3ට 1යි. ප්‍රවේණි දර්ශ අනුපාතය කැපිටල් D කැපිටල් T 1ට. කැපිටල් D සිම්පල් T 2ට සිම්පල් T සිම්පල් T 1යි. හරි නම් වල මුලින්ම ලබුණු ප්‍රමාණය මොන හරි ගැටලුවකින්ද කොහොමද නැයි වෙලා හරිද මේ මම පැය තුනක් විතර කරන්න තමයි කඩව දාගත්තේ කමන්න මම එනවා මෙතනින් නවත්තනවා හරිද ඔයාලා දිනන සම්බන්ධ උගට්ටිය ෆීඩ්බැක් එක දෙන්න මට හරිද කොහොමද කියන්නේ එහෙනම් ඔය ටික අනිවාර්යෙන්ම ඔයාලා පාඩම් කරගන්න අවශ්‍යයි මුලවෙත හරිද කියව ගන්න පුළුවන් අවශ්‍යද අපි වැඩ කොලේක ඉඳලා
හරිද සමහර දැන් මම ඔන්න කමෙන්ට් එක දීලා තියෙනවා ගෲප් එකට හරි මම දාන්න හරි මම බලාපොරොත්තු වෙන විදිහට කට්ටිය අඩුයි එහෙනම් අපි කලකලා බලමු කලකලා මම පැය තුනක් විතර කරන්ද දැන් ආයෙත් ක්ලාස් එකක් තියෙන්නේ 10 මාස පැය තුනක් විතර කරන්දයි මම හිතුවේ කට්ටිය අඩුයි ඉන්න තමයි මම නවත් වෙනවා ඔයාලට ගේනන් ඔබ බලන්න ඔය ඉගෙන ගත්ත ටික නිකන් මේ විභාගෙට ලියන්න බලාගෙන පාඩම් කරන්න නිකන් මේ පාඩම ඔහි ගත්ත කියන්නේ මේ ලංකාවේ හරිද A level කරන බහුතරයක් ඔහි A level කරනවා විභාගෙට හරියට ලෑස්ති වෙනවා නේද එහෙමයි තමයි සමහරට ජොයින් වෙනවා ආනිකම් මේක ලස්සන්ට මෙහෙම නැත්තම් මේක මේ නීතිය අදගලන්න ඕන නෝට් කියලා වගේ හිතනවා නම් එයාලා ටක් ගලයින් වුණා එයාලා වැඩි සුමුදුවට කරන්න දන්නේ ආ ප්‍රතිඵලයක් ඉදින් අඩුව ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ ලෙවල් එහෙම කරන්න බෑ ලක්ෂ ගානක් ලෙවල් කරලා මේ සීමිත පිරිසක් විතරක් ඇයි තේරෙන්නේ හරියට වැඩ කරන දින්දා අනන මොන්න ක්ලාස් එක දිගටම කරනවද නැද්ද කියන එක හරියටම තේරෙන්නේ නැහැ තවම අපි දැන් නවත්තමු මොනවාලා දන්න තව යාළුවෝ ඉන්නවා නම් සම්බන්ධ කරන හරියට සෙට් වෙන්න මම මොනවාරි මැසේජ් එකක් විතරකට ගෲප් එකට දාන්න හරි අපි ඉන්නවා හරි වීඩියෝ එකක් මේක නෙමෙයි මේ ගෲප් එකට දෙන්න කියලා තියෙනවා